හරි බුදු සමයහා පරිසරය කියලා ගැන කතා කරද්දී බුදු දහම ඇයි මෙච්චරම පරිසරයට සංවේදී කියන එක ගැන අපි කතා කළා නිසා බුදු සමය මෙතරම්ම පරිසරයට සංවේදී වෙන ප්‍රධානම හේතුව තමයි බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුනේ පරිසරයේ පදනම් කරගෙන උදාහරණයක් විදිහට බුදුහාමුදුරන්ගේ විශේෂයෙන් බුද්ධත්වය ඊට පස්සේ ඉපදීම පරිනිර්වාණය ප්‍රථම ධර්ම දේශනා පැවැත්වීම ඊට පස්සේ ධර්මදර විනයදර වික්ෂුන් වහන්සේලාගේ ගැටළු ඇති වෙච්චලා පාර්ලිමේන්තුවේ වැඩම කිරීම ආදී කොටගත් වැදගත් සිදුවීම් ඊට සනිමිස ලෝචන පූජා පැවැත්වීම ආදී චීනෝකි ගොඩාක් දේවල් සිදු උනේ බුදුහාමුදුරෝ ස්වභාවික පරිසරය අතුරු කරගෙන මම එදා කතා කළා පුතාලත් එක්ක පරිසරයේ මූලික ප්‍රභේද දෙකක් ගැන එකක් තමයි ස්වභාවික පරිසරය නැත්නම් අපි කියනවා මේ ජීවි පරිසරය කියලා අනික තමයි අජීවි පරිසරය ජීවි පරිසරය කියන එකට මම එදා ඉගෙනුවේ පුතාලට ප්‍රාණවාචී සතා සිව්පාවෝ ආදී කොටගත් විශ්වය තුල ජීවත් වන සියලු සත්ත්ව කොටස් අපි ඒකට කියනවා ජීවි පරිසරය කියලා අජීවි පරිසරය කියලා කියන අපිට පෙනෙන සහ නොපෙනෙන හැම දෙයක්ම පෙනෙන නොපෙනෙන හැම දෙයක්ම ප්‍රාණයෙන් තොර සර්වම උදාහරණේ පෘථුවිය අපවට ඇති සියල්ල අජීවීවත්වයෙන් පිරී ඇති සියල්ල හැබැයි මිනිසාගේ පැවැත්ම උදෙසා ප්‍රමුඛ දායකත්වයක් ගන්න මිනිසාගේ පැවැත්ම උදෙසා මූලිකම දායකත්වයක් දරන්නේ අජීවී පරිසරය අජීවී පරිසරයේ නැත්තම් මිනිසුන්ට ජීවත් වෙන හරි අපහසුයි අජීවී පරිසරය ඇසුරු කරගෙන තමයි පුතේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්නේ එතකොට අජීවී පරිසරය කියන එක හරි භයානකයි ඒකට හේතුව මිනිස්සු කරන තරමක් කිරිහර ගන්න අජීවී පරිසරයට උදාහරණයක් විදිහට අපි ඉවර කරන ක්‍රීම් එකක් අපි පරිහරණය කළ යුතු ටූත්පේස් එකක් දබුරුසුවක් වෙන්න පුළුවන් පොලිතින් බෑග් එකක් වෙන්න පුළුවන් කැලිකස්තර වෙන්න පුළුවන් හැම දෙයක්ම අපි උදාහරණ අජීවී පරිසරයට හැබැයි අජීවී පරිසරයක් යම් කිසි වෙලාවක අපිට බලපෑමක් සිද්ධ කරොත් ඒ බලපෑම අපිට දරා ගන්න අමාරුයි අර මම එදත් මතක් කළා විද්‍යාඥයෙක්ගේ නම මතක ඔබ පරිසරයට නියපිටින් පහරක් කියලා කරන්නේ එවිට පරිසරය ඔබට ඩොක්කක් අණීවි ලස්සන ගැනීමක් ඒක අපි පරිසරයට පුංචි නිය පොත්තකින් හානියක් කළොත් පරිසරය අපිට ඒක ඩබල් ට්‍රිබල් කරලා දෙන්නේ පැහැදිලිද උදාහරණයකට අවුරුදු ගාණක් කරපු සියලු හිංසා දරාගත් මහ මොහොත සුනාමි කියලා දරුණු ව්‍යසනයක් කළා 30,000ක් විතර තප්පර 4-5කින් මරලා දැම්මා. පැහැදිලිද? ඊට පස්සේ විශාල ගම් වතුර එනවා අවුරුදු ගාණක් කරපු විනාශයට හරියන එකපාර පලි ගන්නවා. විශාල කඳු නාය යනවා. ගම් වතුර ගලනවා භූමිකම්ප ඇති වෙනවා. මිනිස්සු අවුරුදු ගාණක් කරන හිරිහැර දරා ගන්න බැරි පරිසර එක තැනකදී යාලට උත්තර දෙනවා. ඒවා හරිය භයානකයි. ඉතින් ඒ නිසා මිනිස්සු බොහොම සංවේදී වෙන්න ඕන පරිසරයේ ක්‍රියාවලියත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුතේ පරිසරය ගැන බොහොම සංවේදී සුහද ආකාරයක් ගත කළේ. ඒ නිසා තමයි හිතක් නැති දැනීමක් නැති හැඟීමක් නැති අසතු බෝධින් වහන්සේයත් අසන පිළා බලා හිටියේ. එකක් කෘතගුණ සැලකීම. අනික ගහකට මොකටද නේ? අනේ මං ඉතින් කොහොමත් ඔබ කොන්ද හේතු කරන් හිටියේකනේ. ඔන්න මං නීතියක් දානවා මේක කපන්න එපා කියන. ඒ වගේ එකක් විතරක් කියන්න තිබුණාද භාග්‍යවතුන් වහන්සේට. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකට ඊට වඩා ගරුත්වයක් ලබා දුන්නා. ධර්මතර විනයතර වික්ෂුන් වහන්සේලා ලොකු ගැටලුවක් ඇති කරගත්ත වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් තිබුණා සම්පූර්ණම මේ මොකක් හරි ජේතවනාරාමයේ මොකක් හරි ලොකු ආරාමයක් තෝරාගෙන ඒ ආරාමයට වැඩම කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ පර්ලිමේන්තුවේ. ඒ බුදුහාමුදුරුවෝ පරිසරයත් එක්ක බොහොම සංවේදී අයෙක් වීම නිසා. ඉතින් මේ වගේ කී නොකී හේතු ගණනාවක් තියෙනවා බුදුදහම හා පරිසරය හා සම්බන්ධ වෙච්ච. ඉතින් ඒකට අදාළ තොරතුරු ටික තමයි පුතේ අපි ගිය සතියේ කතා කළේ. අද අපිට කතා කරන්න මාතෘකාගත කරගෙන අපි ඉන්නේ තෙරණියන් වහන්සේලා තෙරුන් වහන්සේලා ස්වභාවික පරිසරය නැත්නම් පරිසරය ඇසුරු කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික සොයන් වින්දනය කරගත් ආකාරය ගැන අපි ඒක ගැන සාකච්ඡා කරමු. දෙන්නෙක්ම මැසේජ් දාලා තියෙන තත්සරණි සහ නිපුණි සංකල්පනි මම කතා කරනවා පුතේ ඔයාලට ඇහෙනව මන්දිද? එතකොට ආධ්‍යාත්මික කියන්නේ ඇතුළාන්තය කියන එකනේ. ඇතුළත ආධ්‍යාත්මික දියුණුවක්
හැමෝටම බෑ ඇතුළාන්තයෙන් දියුණු වෙන්න. ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච මිනිස්සු කම්පා වෙන්නේ නැහැ. බැරි ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච මිනිස්සු කම්පා වෙන්නේ නැහැ. මොනවැන්ද කම්පා වෙන්නේ නැත්තේ අටලෝ දහමෙන්. අටලෝ දහම කරපස්සේ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක වගේ පුද්ගලයා වෙත සමසේ පවතින හොඳ සහ නරක දෙක මේකට අදාළයි. ඒ සියල්ල හැම වෙයි නොසලෙන හදවතක් තියෙන එකට අපි කියනවා අටලෝ දහමින් කම්පා නොවීම කියලා. පැහැදිලිද? ආධ්‍යාත්මිකෝ කියලා කියන්නේ ඇතුළාන්තේ හිත දියුණු කරගත්තායි කියලා කියන්නේ. උදාහරණයක් විදිහට පුතාලා අහලා ඇති බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, රේණුකානේ චන්ද විමල හාමුදුරුවෝ, ගංගොඩවිල සෝම හාමුදුරුවෝ වගේ චරිත මෑත අපි දන්න ඉතිහාසය තුළ ආධ්‍යාත්මිකෝ දියුණුන් ලබාගෙන හිටිය බෞද්ධ භික්ෂුන් වහන්සේලා. පැහැදිලිද? මේ භික්ෂුන් වහන්සේලාට ආධ්‍යාත්මික වශයෙන් බොහෝ දේවල් කරන්න පුළුවන්, බොහෝ දේවල් දකින්න පුළුවන්. අභිධර්මයට අදාළ බෞද්ධ පොත්පත් පුදුම තරම් ප්‍රමාණයක් රචනා කළා කියලා රේණුකානේ චන්ද විමල හාමුදුරුවෝ. හිතා ගන්න බෑ ජීවිත කාලේ මේ පුංචි ජීවිත කාලෙක මෙච්චර දැනුමක් කොහෙන්ද කියලා. පැහැදිලිද? මෙච්චර අවබෝධයක් කොහෙන්ද කියලා හිතා ගන්නවත් බැරි තරම්. ඊට පස්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වයස අවුරුදු 90ක් වෙනකොටත් දෙමළ ඉගෙන ගන්නවා, කොම්පියුටර් ඉගෙන ගන්නවා. හිතන්නවා බෑ, ගොඩක් අය ඇවිල්ලා අහනවා මොකටද හාමුදුරනේ මෙච්චර වයසට ගත වෙලා එක එකව ඉගෙන ගන්න. ඒ වලට දුන්න උත්තරේ තමයි මේවා සසරට අපිට උපකාර වෙනවා කියලා. ඉතින් හිත දියුණු කරගත් උතුමන් වහන්සේලා නිදහසේ ඉන්න, නිෂ්කලංකේ ඉන්න ඒ අය බොහොම සරල තැන් හොයාගත්තා. උදාහරණයක් දෙපොතේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ දෙන්නම එකම රූපයෙන් සමාන නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කරන්නේ විලාගාවට. අහෝගංගා තීරයේ තියෙන පුංචි විලග්ගාව තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ. ඇයි ඒ? සුභා සෞන්දර්ය රසාස්වාදේ කරන්න පුළුවන් නිසා. තවත් ශාසන ඉතිහාසයේ සඳහන් වන බොහෝ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩි හරියක් ගත කළේ වනාන්තරවල. ඒකට හේතුව එයට පුළුවන් ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න. ඉතින් මේ පාඩම තුල අපි කතා කරනවා භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා බණ භාවනා කරලා කොහොමද ධ්‍යාන වඩා ගත්තේ, ඒ අය කොහොමද සබහා සෞන්දර්ය රසාස්වාදයේ කලේ කියන එක ගැන කතා කරමු. ඉතින් ඒකට අදාළ තොරතුරු තමයි පුතේ කතා කරන්න හදන්නේ. මම හිතන්නේ මම පොඩි හැඳින්වීමක් කළේ පසුබිම වර්ණාව ගැන. ඒ පසුබිම ගැන මොනවාරි වල අපහැදිලි තැනක් තියෙනවා නම් මතක් කරන්න පුළුවන්. මට ඒ ටික හදලා දෙන්න. මොනවාරි ගැටලු තියෙනවද? පසුබිම් කොටසේ මොනවාරි ගැටලු තියෙනවද? ආ ඔයාලගේ කැමරා ඔන් කරගන්න. පිළියාගෙන යන්නේ හොඳ ගොඩක් අය ඉන්නවනේ, 63ක් ඉන්නවා ක්ලාස් එකේ, ලොකු පිරිසක්. ලියමු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූ බොහෝ දෙනෙක්
Bana bawana kirima sandaha. Bana bawana kirima sandaha. Bana bawana kirima sandaha. Kamatahan gene. Kamatahan gene. Wanantara soya wedama kala wanantara soya wedama kala wanantara soya wedama kala ehidi Unwahansela atvindi hidi Unwahansela atvindi Soba saundarya rasa swadaya hidi Unwahansela atvindi Soba saundarya rasa swadaya kuddaka nikaye kuddaka nikaye tera gatha vala saha kuddaka nikaye Tera gata vala saha Teri gata vala sandahan me Teri gata vala sandahan me දමිදු අපේ රමණීයානි අනඤ්ඤානි ගාථාව ලිව්වද? ඔව් ස්වාමීන් වහන්ස. ඒවනේ. මජ්ඣිම නිකායේ මජ්ඣිම නිකායේ මහා ගෝසිංහ සූත්‍රය තුල Majjhima Nikaye Maha Gosingha Sutraya Tula Gosingha Sala Vananam Aranyahi Gosingha Sala Vananam Aranyahi Gosingha Sala Vananam Aranyahi ඉදරෙනවනේ හම්බුනොත් වද කතා කරනකොට දෙද ඔයාලටත් එහෙමද පුතා ආම්දුරුවන්ගේ සිග්නල් ෂුට්ටා කවුල් වගේ තප්පරයක් මම කට්ලා ලොග් වෙන්න දැන් කොහමද? දැන් කොහමද පුතා? හොඳට ඇහෙනවා හැමදෙරෙම. උලක් නැද්ද? දැන් හරියා. දැන් හරි. ඔහොමම හැමදෙරෙම. එන්නේ හාන්නේ. මොකද්ද බං අද වෙලා තියෙන්නේ කට්ටිය වින දවස්. හෙදී
සැරියුත් කමාවක් සැරියුත් කමාවක් මුගලන් කමාවක් මහා කාශ්‍යප කමාවක් අනුරුද්ධ කමාවක් රේවත රේවත ආනන්ද වැනි භික්ෂූන් වහන්සේලා ආනන්ද වැනි භික්ෂූන් වහන්සේලා ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා ගෝසිංහ සාල වනයට පිවිසෙයි ගෝසිංහ සාල වනයට පිවිසෙයි ගෝසිංහ සාල වනයට පිවිසෙයි එහිදී එම භික්ෂූන් වහන්සේලා එහිදී එම භික්ෂූන් වහන්සේලා එම වනාන්තරය මෙසේ වර්ණනා කරයි. එම වනාන්තරය මෙසේ වර්ණනා කරයි. පාඨපෑනකින් උඩුකොමාවක් දාලා ලියාගන්න. පාඨපෑනකින් උඩුකොමාවක් දාලා ලියාගන්න. නැත්තම් ඔයාලා ලියන පෑනෙම ලියලා පුතේ මේ highlight කරන්න. ගෝසිංහ සාල වනේ ඉතා රමණීයයි. ගෝසිංහ සාල වනය ඉතා රමණීයයි. රාත්‍රියෙහි රාත්‍රියෙහි සඳ කැල්මෙන් බබලයි රාත්‍රියෙහි සඳ කැල්මෙන් බබලයි මුල සිට අග දක්වාම මුල සිට අග දක්වාම මල් පිපුණු සල් ගස් වලින් මල් පිපුණු සල් ගස් වලින් සුවඳ විහිදයි මල් පිපුණු සල් ගස් වලින් සුවඳ විහිදයි 33ක් කියලා උඩුකමා වහන්න 33ක් කියලා උඩුකමා වහන්න යනුවෙන් ප්‍රකාශ කර ඇත යනුවෙන් ප්‍රකාශ කර ඇත
පෑන මාරු කරලා ලියන්න. ඉහත කියමනින් පෙනී යන්නේ ඉහත කියමනින් පෙනී යන්නේ ස්වභාවිකත්වය රහතන් වහන්සේලාට පවා ස්වභාවිකත්වය රහතන් වහන්සේලාට පවා රසවින්දනයට ඉඩකඩ ඇති බවයි රසවින්දනයට ඉඩකඩ ඇති බවයි පුතේ දවසක් දැන් බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා මේ සුද්ධෝදන රජතුමාට උමනා වෙනවා බුදුහාමුදුරු බලන් පැහැදිලිද ඉතින් සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරන්ට කිඹුල්වත්පුරේට වැඩම කරන්න කියලා ආරාධනා කරලා ගොඩාක් අය බුදුහාමුදුරු ගාවට යවනවා. හැබැයි මොකද වෙන්නේ? යන යන හැමෝම බුදුහාමුදුරු ගාව පැවිදි වෙනවා. ඒ අය අර අරංගිය පණිවිඩය හරියට කරන්නේ නැහැ. අන්තිමට දැන් කිසිම ඇමතියෙක් නෑ. ඔක්කොම යවලා බුදුහාමුදුරු ගාවට බුදුහාමුදුරු ගාව එක්කම පැවිදි වෙනවා. අන්තිමට මේ බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා කාලුදායිට කතා කරනවා. කාලුදායි මට හරියම ආසයි මගේ පුතාව දෙක බලා ගන්න. එයා දැන් බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි බුදුහාමුදුරුව මගේ නගරේ එක්කන් එන්නේ කිය කිසිම ඇමතියෙක් ආයෙ ආවෙ නැහැ. ඒ හැමෝමත් මට ආරංචි බුදුහාමුදුරුව ගාව පැවිදි වෙලා කියලා. කාලුදායි ඔබ කොහොම හරි ගිහිල්ලා බුදුහාමුදුරුව මගේ කිඹුල්වත්පුරේට වැඩම කරගෙන එන්න කියලා ඉල්ලීමක් කළා. කාලුදායි රජතුමාගෙන් පෙරලා ඉල්ලීමක් කරනවා. රජතුමනි මම යන්නම්. හැබැයි මට අවසර දෙන්න ඕනේ ඉස්සෙල්ලා පැවිදි වෙන්න. මම භාග්‍යතුන් වහන්සේ ගාව පැවිදි වෙලා ඊට පස්සේ බුදුහාමුදුරෝ ඔබතුමා ගාවට රැගෙන එන්න. සුද්ධෝදන රජතුමාට අකමැත්තෙන් වුණත් කාලුදායිටත් පැවිදි වෙන්න අවස්ථාව ලබා දෙන්න සිද්ධ වෙනවා. කාලුදායි ප්‍රථමයෙන්ම බුදුහාමුදුරෝ ගාවට ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා කාලුදායි බුදුහාමුදුරන්ට කිඹුල් ප්‍රකාශ කරනවා කිඹුල්වත්පුරේ තියෙන ලස්සන. පැහැදිලිද? බුදුහාමුදුරෝ හිත ඇදලා යන විදිහට කිඹුල්වත්පුරේට ගමන් කරන මාර්ගය අසිරිය. ඒ මාර්ගයේ මල් පිපිලා තියෙන හැටි, ගස්වල හැටි, ගෙඩි හැටි දා තියෙන හැටි. ඉතින් ඒ නිසා එච්චර සුන්දර පරිසරයක් තියෙන කිඹුල්වත්පුරේට භාගතුන් වහන්සේට එන්න කියලා ආරාධනා කරනවා. මලා අහලති විජේදා සංදේශයේ, සලලීනි සංදේශයේ, මග සංදේශයේ, කෝකිල සංදේශයේ වගේ පැරණි හැම සංදේශ කාව්‍යකම මග වැණුම් කියලා, මග විසිතුරු කියලා කොටසක් තියෙනවා. පුර වැණුම්, මග වැණුම්, මග විසිතුරු වගේ ඒ හැම එකම කරන්නේ පුතා. සෝභා සෞන්දර්යයේ රසාස්වාදයේ වර්ණවත් ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් කාලුදායි භික්ෂුන් වහන්සේ නමක්. හැබැයි මේ භික්ෂුව කාලුදායි තෙරුන් වහන්සේ බුදුන් වහන්සේලා ප්‍රකාශ කරනවා කිඹුල්වත්පුරේ තියෙන හරි අපූර්ව චමත්කාර ජනක දර්ශනය. සෝභා සෞන්දර්ය රසාස්වාදයේ වින්දනයේදී කිසිම තහංචියක් නැහැ. ඔයාලා හැමෝම මං හිතන්නේ කැමතියි නුවරඑළිය ගියොත් හග්ගල මල්වත්තර යන්න. පේරාදෙණිය ගියොත් පේරාදෙණිය මල්වත්තර යන්න. නේද? අපි හැමෝම කැමති සෝභා සෞන්දර්ය රසාස්වාදයේ කරන්න. ඔයාලා මේ හිර වෙලා ඉන්න දැන් විශේෂයෙන් කොළඹ වගේ ප්‍රදේශවල ජීවත් වෙන අපිට හරි කැමති පුංචි වේකයක් ලැබෙනවා නම් ඇලක නාන සීම් පූල් එකක නානවට වඩා කොච්චර විනෝදද ගලාගෙන වතුර පාරක නාන. පැහැදිලිද? ටීවී එකේ එහෙම නැත්නම් ෆිල්ම් හෝල් එක ෆිල්ම් එකක් බලනකොට කොච්චර හොඳයිද? නුවරඑළිය වගේ සීතල ප්‍රදේශයක ඇවිදින්න තියෙනවා. කෝටන් තැන් වගේ පළාතක හිමීට පයින් ඇවිදගෙන යන්න තියෙනවා. මේ වගේ වෙලාවට ඔයාලා ඉඳලා ඇත්තටම මං හිතන්නේ හරි ලස්සන අද්දකින් මම නම් මට නිමාඩුවක් හම්බුනොත් මං නුවරඑළියමයි යන්නේ. මගේ ජීවිතේ මං කොච්චර ගියත් ආස එපා වෙන්නේ නැති එකම පළාත් මම ඉඳලා තියෙන රෑ 1 2 3 විතර නිකන් ඔය ගෙගිරි වැව ගාව
සහලට පොඩි හීනි පොදයක් එක් මාරම හෙනම වෙනස් සද්දැකීමක් එක් චූටි ලයිට් එලි ඈත ගොඩාක් ඈත පේනවා එන නිස්කලංකයි අර අතෑර දවල් දවසේ මහන්සිච්ච අස්සයෝ තැන් තැන් වල ඉන්නවා චූටිෝ ඒ කඩ කාමර අලපෙති බදිනේව ඊට පස්සේ පොඩි කොත්තු කඩයක් දෙකක් තැනින් තැන් ඇරලා තියෙනවා චූටි අර ගෙගරි වැවේ වැල් මේ වැවේ පුංචි වතුර සද්ද ඇවිල්ලා අර අයිනේ අර සහ නවත්තලා තියෙන බෝට් වල වදින සද්ද ඇහෙනවා ඒක ඕන තරම් වින්දනය කරලා තැ කිසිම නිදිමතක් එන්නේ කම්මැලිකමක් එන්නේ සීතලේ ඉන්න පුළුවන් නිදහස එතකොට ඒක වින්දනය කරන්න ඔයාලත් ආස ඇති මම හිතන්නේ අපි හැමෝම ආසයි දැන් ලෝකවල ඉන්න ළමයි වට ආසනේ උන් ඔක්කොම කැමති අර මේ මේ වගේ PC එකක් ඉස්සරහින් තියන චටපට ගාලා ගහන්න තනියම කියනවා අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු සමහරලාට කියනවා ගහපන් ගහපන් වෙලි තියපන් තියපන් ඔහෙන් ගහපන් මෙහෙන් වට කරලා ගහපන් ගහ ඔක්කොම ඉන්නේ ගේම් ගහන ලෝකෙක ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ තියෙන වල් පැලෑ ඇටි එක නම් දන්නේ ගහක නමක් දන්නේ ගෙඩියක නමක් දන්නේ මල් පිපෙන කාලයක් දන්නේ වසන්ත සමය කියන්නේ මොකද්ද කියලා දන්නේ පාරේ යන්න දන්නේ කිසිම හැදියාවක් නැති සමාජයක් තමයි නිර්මාණය වෙන්නේ වෙන මොකුත් ඕනේ නැහැ වර්තමානයේ දැන් ඉන්න අය අයියට අයියේ කියන දන්නේ මචං අඩෝ මේ වරෙන් බං බ්‍රෝ පොර එලගිරි පිට එහෙම තමයි කතා කරන්නේ කවුරුත් නැහැ එහෙම ඉස්සරදී අපේ සමාජයේ අපි අදටත් අපිට වඩා වැඩිමල් කෙනෙක් අපි අයියේ කියනවා අක්කේ නැන්දේ මාමි ඒ නෑදෑකම් හෝ වයස ස්වභාවයේ ශරීරය දැක්කට පස්සේ අපි ආට ගැලපෙන ගෞරවනීය ආමන්ත්‍රණයක් දෙනවා කවදාවත් ආ මචං කොහොමද කියලා අපි කතා කරන්නේ නැහැ එහෙම ගැලපෙ අපිට කොහොමවත් ගැලපෙන්නේ නැහැ නේ පාංශු කුලයක් වෙලා එනවා දායක මහත්තයෙ බුලත් අදා කරගෙන ඉන්න. හලෝ මචං හුඟ කාලෙකින් දැක්කේ කොහොමද කියලා අපි අහන්නේ නැහැ නේ. ගැලපෙන්නේ නැහැ. කෙසේ නමුත් අද වෙද්දි රසවින්දනය කියන එක ගොඩාක් දුරට ඈත් වෙලා ඔයාලත් එහෙම TV එකෙත් යනවා නාද කියලා ප්‍රෝග්‍රෑම් දිනවා. ටෝන් ඒ වගේම හරි ලස්සන පැරණි සින්දු යනවා. ඔයාලා අහන්නේ නැති වෙයි මං හිතන්නේ. මානෝන මම කියන ප්‍රෝග්‍රෑම් එකක් වල දැකලා ඉතින් දෙරුණද මන්ද යන්නේ මම හිතන්නේ ඔයාලා අහන්නේ නැතුව ඇති. ඊට පස්සේ වර්තමාන විදියට අහනවා නම් ගොඩාක් කන් දෙක නෙමෙයි කෝස්ටික් මියුසික් කියලා කියන්නේ. දඩබඩ ගාලා ගහන දේව නෙමෙයි. ඉලෙක්ට්‍රික් නෙමෙයි. මේ වගේ මියුසික් අහන්නේ වරදක් නැහැ නේ. ඉතින් අර මනස ඇවිස්සෙන්නේ නැහැ. මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සලා විකෘති වෙලා විදි තියාගන්න එහෙම නැහැ ඉතින් නේ. අද වෙදී විෂුවල් එකක් බැලුවොත් කියන එක අඬා වෙලපෙන එකක්. එක්වර පයින් ගහලා යන එකක් අනේ දොර ගලව ගන්න බැරුව දඟලන එකක්. වහ බොන එකක්. වාහනේ කැපිලා උඩින් විසින එක ඌවගේ මලහත් විලව්වල් තමයි තියෙන්නේ අද වර්තමාන සමාජයේ මේක හරි ලස්සන මාතෘකාවක් පුතාලට කවදා දවසක කොන්ද කිලින් තියාගෙන කතා කරන්න ඕන තැනක වර්තමාන සමාජයේ මිනිසුන් අතරින් රසවින්දනයේ ඈත් වී තිබෙනවා ලස්සන මාතෘකාවක් මම හිතන්නේ ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් විනාඩි 5ක් 10ක් 15ක් මිනිසුන්ගේ අතින් කොච්චරද රසවින්දනයේ ඈත් වෙලාද කියන එක මිනිස්සුගේ අතින් දුරින් දුරට දුර වෙලා ගිහිල්ලා තියෙනවා රස විඳීම කියන එක නෑ ඒක පුතා ආරම්භ නම් නෑ දැන් පුංචිම පුංචි කාලේ අපි චූටි කාලේ අපි දන්නේ අපිට යනකොට අපේ මල්ලි හැම නිදි කරාදී මතකයි අම්මලා කියනවා මේ පෙරණි කවි එක්කෝ පෙරණි අර මේ නිදි කරවන ගීතනේ ඒ වගේ අර ලස්සන අමුතු තාලයකට ගීත කියේ නිදි කරවන ඒකත් එක්ක ආධ්‍යාත්මික දැන් සිංහල පද්‍ය පන්තියක් තියෙන මං හිතන්නේ 10 මුනි සිරිපා සිමිමි ඉන්නේ ඒක තනි කර තියෙන්නේ මේ ජාතිය ආගම ගැන නිින්දත් නොනිින්දත් අතර ඉන්න පුංචි දරුවෙකුට උගන්වන ලස්සන පද්‍ය පන්තියක්. ඒව අහපු දරුවන්ගේ රසවින්දනය වර්ධනය වෙනවා. හැබැයි වර්තමානයේ වෙද්දී රසවින්දනය මිනිසාගේ අතින් ගොඩාක් දුර වෙන මං හිතන්නේ පුංචි කාලේ ඉඳන්ම ලැබෙන අත්දැකීම් විවාහනවා කියලා කියන්න පුළුවන්. අපේ අපි ගවල හැදෙන කාලේ අපේ ආච්චි හිටියා. ආතා හිටියා. එයා අපිට පුංචි ලස්සන කතා කියලා දුන්නා. ලබු කිරිපත් කාපු හැටි මේ බෝංචි වැල් අහසට ගිය කතයි අරවා මේවා නොයෙක් පුංචි පුංචි කතාන්දර කියා දෙනවා අද වෙද්දී ළමයින්ට එහෙම නැහැ පුංචි ළමයිනුත් අඬන්න නැතු වෙන්නේ ටෙලිෆෝන් එක අතර දුන්නම විතර උන් කෑ ගහනවා ගේම් එකක් දාලා දියාන් කැමරා ඔන් කරලා දීපාන් මේකේ ලොක් එක කරලා දීපාන් කියලා අර ඇටෙන් පොත්ෙන්වත් එන බැරියෝ කෑ ගහනවා උන්ගේ අතරත් මොබයිල් ෆෝන් එක අතර දුන්නම උන් නැලගන මේ මන්දනේ මේක අමුතුම කාලයක් කියලා තමයි කියන්න දෙන්නේ. හරි, ගියා ගන්නකො. අලුත් ඡේදයක් බුද්ධත්වයට පත් වූ
පුතා කැමරාව ඔන් කරන්න ආයේ පාරක් මගේ බුලත් අතේ බුලත් පොලි ඉවරයි උඹලට ආරාධනා පත්‍ර දීලා කිසි වෙලාවකයි කියන දෙයක් නැහැ ඔයාලගේ ලස්සන සුන්දර මූණ පෙන්වන්න බැයි නම් වෙන මොකක් හරි වෙන්නවත් කමක් නැහැ බුද්ධත්වයට පාතු බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට බොහෝසේ ආසා කළ දැක බලා ගැනීමට බොහෝසේ ආසා කළ සුද්ධෝදන රජතුමා දැක බලා ගැනීමට බොහෝසේ ආසා කළ සුද්ධෝදන රජතුමා කාලුදායේ අමාත්‍යවරයා බුදුන් හමුවට යවන ලදී. කාලුදායේ අමාත්‍යවරයා බුදුන් හමුවට යවන ලදී. එහිදී කාලුදායි තෙරුන් එහිදී කාලුදායි තෙරුන් කිඹුල්වත් පුරයේ ඇති චමත්කාර ජනක බව කිඹුල්වත් පුරයේ ඇති චමත්කාර ජනක බව භාග්‍යවතුන් වහන්සේට පෙන්වූ අයුරු බුල්වත්පුරේ ඇති චමත්කාර ජනක බව භාග්‍යවතුන් වහන්සේට පෙන්වූ අයුරු තේරගාතාවල දැක්වේ තේරගාතාවල දැක්වේ අලුත් රූලකින් පාට පෑනක් අරගෙන උඩුකොමා දාලා ලියන්න. චතුනිකායේෂානේ මම කතා කරන්නේ වෙන්ද වගේ ඇහෙන්නේ නැද්ද පුතෝ? ඇයි චතුනිකා? පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ හඳුරන්නේ ඒකයි. තමානේ මොකක් හරි හුටපටයක් තියෙනවා මේ එහෙම කේස් එකක් තියෙනවා හොඳේ මේ වෙන්දට වඩා හොඳට වැඩේ කරන්නම් වගේ එහෙම සිද්ධිය වැහැලා පොඩ සූදානම් වෙලා වැඩේට ආව දවසට එදාට ඇනෙනවා වැඩේ පොඩ මන විකාර වෙලා නිකන් හිත නිදින වැඩ ගොඩක් වෙනවා ඒ නිසා මේ කල්දියා සැලසුම් කරන්න හොඳ නැහැ කිසි දෙයක් ආවට ගියාට පටන් ගන්න තියෙන තමයි දමිත තීරණය කළේ. හරි ලියා ගන්නවා මම හිමීට කියන්නම් ටිකක්. පරණපත් ගිලිහි ගිය පරණපත් ගිලිහි ගිය නව දළු වලින් යුක්ත මල් පිපුණ නව දළු වලින් යුක්ත මල් පිපුණ ගිනිසිලු මෙන් බබලන වෘක්ෂයෝය ගිනි සිලු මෙන් බබලන වෘක්ෂයෝය ගිනි සිලු මෙන් බබලන වෘක්ෂයෝය
මල් පිරී ගිය ගස් බලන්නට ලස්සනයි මල් පිරී ගිය ගස් බලන්නට ලස්සනයි ගස් පලදරයි ගස් පලදරයි මල්වල සුවඳ හැමතැනම විසිරී ඇත මල්වල සුවඳ හැමතැනම විසිරී ඇත පරිසරයේ උණුසුමද කමාවක් පරිසරයේ උණුසුමද කමාවක් ශීත බවද නැත පරිසරයේ උණුසුමද කමාවක් ශීත බවද නැත ස්වාමීනි මේ වඩින්නට සුදුසු කාලයයි ස්වාමීනි මේ වඩින්නට සුදුසු කාලයයි ස්වාමීනි මේ වඩින්නට සුදුසු කාලයයි යටින් වරහණක් දාලා ලියා ගන්න කාලුදායි තේර ගාතා කාලුදායි තේර ගාතා අලුත් ඡේදය කාලුදායි තෙරුන්ගේ මෙම කාලුදායි තෙරුන්ගේ මෙම සුභා සෞන්දර්ය රසාස්වාද කාලුදායි තෙරුන්ගේ මෙම සුභා සෞන්දර්ය රසාස්වාදය ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන බොහෝ භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන කිඹුල්වත් පුරය බලා වැඩම කළහ. අනුච්ඡේදය බණ භාවනා කිරීමට වනාන්තරයට පිවිසුණු බණ භාවනා කිරීමට වනාන්තරයට පිවිසුණු සප්පක තෙරණුවෝ සයන්න අල්පයන්න පයන්න කයන්න සප්පක තෙරණුවෝ
උන්වහන්සේ ඇසුරු කරන පරිසරය උන්වහන්සේ ඇසුරු කරන පරිසරය වර්ණාවට ලක්කලේ වර්ණනාවට ලක්කලේ උන්වහන්සේ ඇසුරු කරන පරිසරය වර්ණනාවට ලක්කලේ පහත සඳහන් අයුරින්ය පහත සඳහන් අයුරින්ය කොළමයින්ගේ තේබෝතල් ලික ඕ තේවතුර කෝප්පෙකෝ කික්වත් නෑ ඉද බලා තුම් බලක නිදිමතයන ගහන්නක් දෙයක් පෑට බඩ පිරෙන්න්න කාලා කාලර කොසොරජතුමා වගේ බට අත්තකගා බුතියන්න ලැහැත්තේදී මතක්කනවා බීසී පන්තිය දෙනවාය කියලා රෑට් ඊට පස්සේ පුටු කෑල්ලකුත් අල්ලගෙන මේසෙගාවට පුටකුත් අරග බලයි උත්සාහ කරනවා පන්තිය ඉන්න හතර ගාද දාලා කෙනින් ඉන්න බෑ ජැක් ගහලා ලෑලි දාලා කෙනින් කරලා ඉන්නවා ඒත් හිස කඩාගෙන යනවා හඳයි බඩයි දී ඔළුව කඩාගෙන ඩේසෙකාස අපිත් මහතයි තමයි ඒත් රැයට කන ප්‍රමාණය අඩු කරන්න ඕන අපි මේ මෙහෙම හිටියට ලෙඩ වෙන ප්‍රමාණය බොහොම වැඩි 1995 ඉබදුන අති බහුතරයක් දෙනාට මීටර 100ක් දුවා ගන්න බෑ කබරයන්ට වඩා හති දාන දිවෙල්ලගෙන කෙල්ලොත් එහෙමම තමයි පන්ති වල ඇවිල්ලා උතේ මොකක් හරි ලඟින් කො පඩි 10 යන්න කියලා තුන් ඊට පස්සෙ කතා කර ගන්න විනාඩි 30ක් දැන් හැක් 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 ගයි ඩොක්කෝ රාත්‍රී ආහාර වෙන පොඩක් අඩු කරලා නිරෝගී වෙන්න ඉගෙන ගන්න කාලෙවත් වැඩිපුර ආහාර ගත්තාම මේ එන්නේ නිදිමත නෙමෙයි බුද්ධිමත. දැන් රණිම සුප්පෝප්පිය බොනා අපිට වෙන්න ඊට පස්සේ. ඒ සමාන එකක් අම්ම හදලා සමාන්නේ. මම මෙල සුප් එකක් ගහනවා කියලා චිකන් කට්ටු බුද්දාගෙන. රටනම අපේ. හොඳයි 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 කමක් නැහැ ඉතින් මොනව මොනවයි ගන්නවා අනිත් එක නැහැ මේ බල කාන්තාරයකට ගිහින් දා නිතාගෙන කට්ටියම කන්නේ බොන්නේ නැහැ ගෙවල් වලට ගොඩාක් ලාභ ඇති නේ පුතා හොඳයි උණු වතුර එකක් හරි ළඟ තියාගෙන පානය කරන්න විටින් විට එතකොට ගොඩාක් හොඳයි එක පොඩි මීපැණි කුප්පියක් තියාගන්න එක ගොඩක් හොඳයි යඟට. ගෑල් ළමයි කල්පනා කරන ලස්සන වෙනවාද කියලා. ලස්සන වෙනනම් ඕන ජරාවන්නේ. හොඳ ක්‍රීම් එකක් දාලා මූඩි එක දාලා ලේබල් එකක් ගහලා හොඳ පෙට්ටි එක දාලා එවුවනම් ආයෙත් සත්‍ය ජරා කර ගෝදාල එවුවක් ගන්නවා මූඩි. අනේ සුදු වෙනවා වන් ඔබත් ගාලා බලපන් කියලා. සිංහල එක පාට කළු පාටනේ පුතා. ලියාගනින්කො පුදුකම ආදාල ලියාගන්න සුදු යාපත් ඇති පක්ෂියු සුදු යාපත් ඇති පක්ෂියු කළු වලාකුළු වලට බියෙන් සුදු පියාපත් ඇති පක්ෂීහු කළු වලාකුළු වලට බියෙන් තමන්ගේ කැදලි කරා යති තමන්ගේ කැදලි කරා යති කැදලි කියන්නේ පුතේ කූඩුවට මෙතන මේ සුදු පියාපත් ඇති පක්ෂීහු කළු වලාකුළු බයලා කියලා කියන්නේ දැසී වලාව වහින්න සූදානම් වෙනකොට වල දැකලා ඇති කුරුල්ලෝ කෑම සවාගනිය කුරුල්ලෝ වේගින් තමන්ගේ කූඩු තමන් ඉන්න ප්‍රදේශ තමන් ඉන්න ගස් තමන්ට ආවේනික පරිසරය වාගෙන ඉක්මනට ඉක්මනට යහුසුලුව ගමන් කරනවා ඒක තමයි මේ කියන්නේ හොඳයි එකල්ලි අජකරණී නදිය එකල්හි
ඉගෙන ඒ කාලෙට නැත්නම් ඒ වෙලාවට එකල්හි අජකරණී නදිය අජකරණී නදිය මගේ සිත සතුටු කරයි එකල්හි අජකරණී නදිය මගේ හිත සතුටු කරයි ඒ කියන්නේ සප්පක කියන දරුණු වහන්සේ ඉඳලා තියෙන එන අජකරණී කියන ගඟ ගාව මගේ ලෙන පිටුපස ගම් ඉවුරු දෙපස මගේ ලෙන පිටිපස නෑ ලෙන පිටුපස ලෙන පිටුපස ගම් ඉවුරු දෙපස මගේ ලෙන පිටුපස ගම් ඉවුරු දෙපස ඇති ජම්බු ගස් ඇති ජම්බු ගස් ජම්බු කියන්නේ ගොඩාක් පාඩහාරයක් කියන්නේ ඇති ජම්බු ගස් කාගේ නම් සිත් නොගන්නේද කාගේ නම් සිත් නොගන්නේද කාගේ නම් සිත් නොගන්නේද මැඩියෝ සර්පයන්ගෙන් ඈත් වී මැඩියෝ සර්පයන්ගෙන් ඈත් වී වීණා නාද පවත්වතේ මැඩියෝ සර්පයන්ගෙන් ඈත් වී වීණා නාද පවත්වති දැන් ඔබලා අහන්න එපා සර්පය කොහොමද වීණා ගහන්නේ කියලා මගෙන් අනාතනම් කරන්න හදන්න එපා. ඒක තේරෙනවද? සර්පය පුතා ගෙම්බෝ අල්ලගෙන කනවනේ. ඒ නිසා ගෙම්බෝ සර්පයන්ගෙන් ඈත් වෙලා වීණා නාදයේ කෙසේ චකබක ගහ ඉන්නේ එදනේ. කෑක ගහ ඉන්නව කොහොමද? දැන් මෙම ප්‍රදේශයෙන් වෙන්වීමට කාලය නොවේ. 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 අජකරණී නදිය අජකරණී නදිය අතිශයින් බබලයි එතන පුතා ඔයාලා මං හිතන්නේ කියපු දේ තේරෙන සප්පක කියන තෙරුන් වහන්සේ ඒක යටින් වරහණක් දාලා ලියගෙන සප්පක තේර ගාථා කියන සප්පක තේර ගාථා සප්පක කියන හාමුදුරු ඉඳලා තියෙන අජකරණී කියන ගංගාව නැත්නම් නදිය ගාව එයාට උන්වහන්සේට හවස් වෙද්දී පේනවා වැහි වලාකුළුට බය කුරුල්ලෝ එයාලගේ කැදලි හොයාගෙන ගමන් කරනවා ඒ වගේම උන්වහන්සේ හිටියේ මේ ගඟ ගාව තියෙන ගල් වෙන පිටිපස්සේ ජම්බු ගස් වල ගෙඩි පිරීලා හැමෝගෙම හිස්සතුරු කරනවා දැක්ක දැක්කගෙන ආසීතනවා පරිසරයේ ගත්තට පස්සේ ගෙම්බෝ කෑ ගහනවා මේ සර්පයන්ගෙන් ඈත් වෙලා ඒක හරියට වීණා නාදේ පවත්වනවා වගේ කුංචි ගැටරුවක් මම නම් ආස නැහැ අර ගෙම්බු කෑ ගහන චකචක ගාන අමුතු සද්දෙට ඉතින් ඒක නිසා මේ සප්පක දෙවන්වහන්සේ කියන මේක සුදුසු කාලේ නෙමෙයි මම මේ ප්‍රදේශයෙන් ඈත් වෙලා යන්නේ එච්චරටම මේ පරිසරය ලස්සනයි අජකරණී නදිය මේ හැමදේම නිසා තවත් ලස්සනට බබලනවා කියලා සප්පක දෙවන්වහන්සේ කියන ඉතින් ඒක පුතා රහතන් වහන්සේලා සබහා සෞන්දර්ය රසාස්වාදයේ කළ ආකාරය දැන් අවාසනාවට ඇත්ත කතාවක් කියලා අජකරණී නදී ගාව නිකන්ම සුදම්ම තේර හිටියොත් එහෙම අපි බලන්නේ වෙනම දෙයක් අපි බලන්නේ දිය බින්දු ටිකක් පැටෙන විදිහට ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් දාන්න පුළුවන් දෙකින් අපි බලන්නේ ඒකනේ අපිට එහෙම ආධ්‍යාත්මිකව හිත දියුණු කරනවාද එහෙම නැත්නම්
හිත සතුරු කරනවාද කියලා අදහසක් නෑ. ඊට පස්සේ ඒකේ පිණි වැටෙන තැනට වෙලා ඉන්න පුළුවන්ද? ඇලේ අයිනෙන් ඔළුව දාලා නා ගන්න පුළුවන්ද කියලා බලයි. ජම්බු ටික දිනන ජම්බු කොහොමද ඔක්කොම කඩා ගන්න සහ ඉතුරු ටික අරගෙන යන ක්‍රමය පුළුවන් නම් විකුණ ගන්නත් පුළුවන්ද කියලා අපි බලමු. අපේ දැක්ම එහෙමයි. අද කාලේ ඉන්න කෙල්ලෙක් එහෙම කියොත් එහෙම අධිකරණ අධිකාරවට TikTok එකක් කරන්නේ කොහොමද කියලා බලයි අර දියල්ලත් අහුවෙන්න නේද? ඒක කොහොමද කරන්නේ කියලා බලයි. කපල් එකක් ගියොත් එහෙම ප්‍රී ෂූට් එකක් කරන්න හොඳම තැන කියලා හිතයි. ලස්සන ගලක් උඩ මනමාලිය වඩාගෙන ගහ ගන්න පුළුවන් ෆොටෝ එකක් මොන වගේද කියලා බලයි. ෆිල්ම් එකක් හදන්න අයිඩියා තියෙන කෙනෙක් ගියොත් එහෙම බලයි මෙතන. මොන වගේ ෆිල්ම් එකක්ද ෂූට් කරන්න පුළුවන් කියලා. ඒ වගේ අපි වින්දනය කරන්නේ වෙනත් දෙයක්. හිත දියුණු කරගත් උතුමන් වහන්සේලා ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ වෙනත්ම දෙයක්. ලස්සන පුංචි කතාවක් තියෙනවා. ඒ තමයි දවසක් පුංචිම හාමුදුරු කට්ටියක් ලොකු හාමුදුරු පිරිසකුත් එක්ක ගඟකින් එතර වෙලා ගමනක් යනවා. මම මේ කියන්නේ ආධ්‍යාත්මීය දියුණු කරගත්තට පස්සේ දැනෙන දේවල්. සාමාන්‍ය තරුණ වයසේ ඉන්න පුංචිම වයසේ ඉන්න සහ ලොකු හාමුදුරු තුළු පිරිස ගමනක් යන ඒ ගමන යන දිනේ ගඟකින් එතර වෙලා. එතරම් එහා පැත්තේ ඉන්නවා ගඟෙන් එතර වෙන්න අමාරු කාන්තාවක්. එතන මතක් කරන්නේ නම් මේ ගැමිණි කාන්තාවක් කියලා ඔබ සමහර තැන් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි හිතමුකෝ මේ ගෑනු ළමෙක් ඉන්නවා කියලා එගොට යන බය. හැමෝම එගොඩ වෙලා යද්දි එක් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ ගෑනු ළමයි අතින් අල්ලගෙන ගඟෙන් එගොඩට එක්කගෙන යනවා. හරිද? කොල්ලෝ ටික කල්පනා කරනවා මම හිටියනම් වීඩියෝ කරලා දානවා කියලා. YouTube එකේ දාලා views ගන්න. 1 million trending නැරගෙන කාර් BMW එකක් ගන්නවා කියලා තාම. ලොකු හාමුදුරුව ආවිලා ඉන්න දැන් දොස් කියනවා. ඔහු මොකද පොඩි හාමුදුරේ කරපු වැඩේ ගැලපෙන්නේ නැහැ. හාමුදුරුව කෙනෙකුට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. කෙල්ලෙක් කර තියාගෙන යන්නේ අතින් හරි අල්ලගෙන යන සුදු සුදු කියලා වයින්නෝ බයින්නෝ ඉවරයක් නේ. පන්සල්වල දැන් සද්ද නැතු වෙනවා පොඩි හාමුදුරුව. පන්සල්ට ඇවිල්ලා කෑ ගහනවා. ලොකු හාමුදුරුව මොකද්ද ඔය කලේ? භික්ෂුවට ගැලපෙන්නේ නැති දෙයක් කලේ. කාන්තාවගේ අතින් අල්ලන්න තහන. ඇයි එහෙම කලේ කියලා අහනකොට පුංචි හාමුදුරුව මේ ලොකු හාමුදුරුවන්ට වඩා වයසින් බාල භික්ෂුව පිළිතුරක් දෙනවා. මම ඒ කාන්තාව ගඟෙන් එතර කරලා ගොඩක් වෙලා. එයාව අතහැරලා ගොඩක් වෙලා මම. හැබැයි ඔබ වහන්සේයාව තාම බදාගෙන ඉන්නවා. නේද? මම යාව ගැනතර කළා ඒ තියෙන අදහස් ඉවත් කළා ගොඩක් වෙලා. මේ ලොකු හාමුදුරුවෝ තාමත් ඒ කාන්තාව වදාගෙන ඉන්නවා කියලා පොඩි හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. අන්න ඒක තමයි ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. නේද? අපි හිතාගෙන ඉන්න පැත්තට වඩා සම්පූර්ණ වෙනස් පැත්තක් නේද පොඩි හාමුදුරුවෝ? දැන් ඔයාලා බලමු. කියන්නේ කතා බලමුනේ. ලොකු හාමුදුරුවන්ට වඩා මනසින් කොච්චර දියුණුද එතනදී පොඩි හාමුදුරුවෝ වයසින් බාල හාමුදුරුවෝ. ඒතකොට ආධ්‍යාත්මික දියුණු කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. තවත් බණ කතාවක් කියලද? ඒ තමයි දවසක් එනවා මේ කෙනකෙනා කවුද කියලා මතක නැහැ බා. දවසක් එනවා කවුරු හරි මොන දමිදු එනවා දානෙකට එක්කන් යන්න හාමුදුරු කෙනෙක්. හරි. හැබැයි දමිදුගේ අදහස තියෙන්නේ දානෙට දමිදු ආවොත් එනවා කවිද දිශාන් එනවා. ලොකු හාමුදුරු කෙනෙක් වැඩම කරයි කියන. හොඳ ඒක හරි. ලොකු හාමුදුරු කෙනෙක් වැඩම කරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි අවාසනාවට දානෙට වඩින්නේ පුංචි හාමුදුරු කෙනෙක්. දැන් දායකයාගේ හිතට අවු. මෙච්චර පන්සලට එක එක සේවාවන් කරන අපිට දානෙට එන්න පන්සලේ ලොකු හාමුදුරන්ට බෑ. පුංචි හාමුදුරු කෙනෙක් තමයි දානෙට එවන්නේ. කමන්නේ දැන් ආවේකේ දානෙ ටික නොදී බෑනේ. දානෙ තියෙන පිරිකරකෝයි පූජය කරලා මම ආයේ පොඩි හාමුදුරු පන්සල ඉලක්ක කරලා ඕන. මෙම පොඩ අතුර යනකොට මග තියෙනවා පුංචි මඩවලක්. පැහැදිලිද? පුංචි මඩවලක් තියෙනවා. ඒ පුංචි මඩවලෙන් මේ හාමුදුරුවෝ මේ ටිකක් පස්සට ගිහලා පනිනවා. මඩවලෙන් හැබැයි කොල්ලෙක් නේ පොඩි කොල්ලෙක් කියලා දානවා. අතුණත් එහෙම නියෝග බැහැලා යන්නේ අපි පනිනවා. මේක දැක්කම මේ දායකයා. දායකයා කියන්නේ කවුද? කවිදු හරි දමිදු හරි දැන් හරි මල පයින් ඔය අපෝ මේ අරන් ආව හාමුදුරන්ට කිසිම සංවරකමක් නැතුව පැන නිර මඩවලෙන් එහා පැත්තට ගියා.
ඊට පස්සේ කල්පනා කරනවා කමන්නේ පිරිකර දෙන්නේ නැහැ දාන ටික විතරක් දෙනවා එක්කන් ආව ගියාපෝ හේවනේ කරන්නේ නැහැ පිරිකර දෙන්නේ නැහැ දාන ටික විතරක් දෙනවා මුන් දැන් චුට්ටක් දුර ආය යනකොට යකෝ ආයි පාර මඩවලා මේ පොඩි හාමුදුරු ඒ මඩවලෙන් පණින්න නැතුව බහැලා යනවා මඩවලෙන් බහැලා යනවා දැන් අර උපාසකයාට කාටද උපාසක අදමිඳුට හරි කවිඳුට හරි එන්නම සැකයි යකෝ මේකෙන් මේ අරගෙන් පැන්නා මේකෙන් පණින්න නැතුව මේ මඩවලේ බහැලා අහලා බැලුවා මේ පොඩි හාමුදුරනේ එක මඩවලකින් පැන්නා මේ මඩවලිනු පණින්න බලුවා හැබැයි මේකෙන් පැන්නේ නැත්තේ මොකද කියලා ඒ වෙලාවේ පුංචි හාමුදුර දෙන උත්තරයක් බැරි වෙලාවත් මේ මඩවලිනු පැන්න නම් එහෙම මට දාන ටිකක් නැති වෙනවා කියලා ඒ කියන්නේ පුංචි හාමුදුර කෙනෙක් වුණාට එයා රහතන් වහන්සේ කෙනෙක් අර දානෙට එක්කන් යන්නා උපාසකගේ හිතේ තියෙන අදහස ගැන අවබෝධයක් දෙනවා අන්න ඒ වගේ දෙයකට කියනවා පුතා ආධ්‍යාත්මික දියුණුව කියලා පැහැදිලිද ඒක ආධ්‍යාත්මික දියුණුවක් ආධ්‍යාත්මික දියුණුව අපිට නැහැ මටත් ඇත්තටම නැහැ හැබැයි මේ ආධ්‍යාත්මික දියුණුව මට තියෙනවා නම් මම BC පේපරේ හොයලා දෙනවා මේ ගෙවල් වල අම්මලා තාත්තලාට ඔක සාමාන්‍ය දුරට පිළිතනවා තියෙන අත්දැකීම් එක සමහරවිට බලන්නකො ඔයාලට ජීවිතේ තාම තේරෙන්නේ නැති වෙන්නේ වැඩි විදිහටපත් වෙන්නේ ඉදිරි කාලේ තේරෙයි ඔය දේ හරියන්නේ නැකොත් ඒ දේ හරියන්නේ නැමනේ උඹ ඔක කරන්න එපා ළඟදීම කනවා කෑමත් ඔය යන පාර හරිනේ කියලා බඩුම තමයි මෙන්න දවසක් දෙකක් ඇදි කාලා හොඳටම කාලා ලේ පෙරාගෙන ගෙදර යන සයිස් එක බයිසිකලෙන් කටුව කැඩෙන්න පාත් කරලා යද්දි කියනවා වැඩි හිටිය අය ගෙදර අම්මලා තාත්තලාට අයියා පාවා කියනවා ඕකේ ඔච්චර වේගෙන් යන්න එපා උඹ වැටුනොත් එහෙම ආය ඉතුරු වෙන්නේ අතපය කැල්ලම්බ ගන්න අතරේ කිව්වා වගේම සති අධ්‍යායක ඇතුළේ අතපය ලිගහගෙන එනවා එහෙම නැද්ද පුතේ ওই තීරණේ ගන්න එපා මම උඹට අධ්‍යක්ෂ නිසා කියන්නේ කියලා කිව්වම් අපි ඒ සත පහකට ගණන් ගන්න නැතුව ගලා ඒව හරියන්නේ ආයි විනාශෙම තමයි දා ඉඳම විනාශේ ඒ ඇස්වාහ වැදිලා වූ මූසලකමක් නිසා හෝ නෙමෙයි යාළුවන්ට තියෙනවා ඒවත් එක්ක තිබිච්ච අධ්‍යක්ෂ සමාජ පළපුරුද්ද කියන එක තියෙනවා ඒව හරි ලස්සන දේවල් කෙසේනම් මෙතන මේ කතාවේ ආධ්‍යාත්මිකෝ දියුණු වෙච්ච කිසිම කෙනෙකුට සබහා సౌందర్య අසස්වාදේ වින්දනයේට තහනමක් නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් Facebook එකේක profile එකේක මලක් අතේ තියාගෙන photo එකක් ගහුවම උඹලා අපු හාමුදුරන්ට ඕවා කැපද? නේ. ලස්සන location එකේක photo එකක් ගහලා හාමුදුරෝ trip යනවා නේද? Enjoy කරන්නද මහාන උනේ. සිවුර දාගත්තේ ආතල් ගන්නද සාදු. ඔන්නෝම comment දානවා ඒව දරා ගන්න බැරි. මානසික මට්ටමින් අඩු විශේෂයෙන් පිරිමි ළමයි. නේද? ඒක බලාගෙන ඉන්න බැරි එකක් නේ තියෙන්නේ. නේද? භික්ෂුවකට තහනමක් නැහැ ආධ්‍යාත්මික රසාස්වාද වින එක. වැරදි අවස්ථා තියෙනවා නේද? ආධ්‍යාත්මිකව දිනුවටපත් වෙන්න ඕනේ කියලා මෙතන මේ අරක්කු බෝතලයක් තියාගෙන බොන කම ගන්න බෑ. එක ගැලපෙන්නේ නැහැ ඒවා. දැඩි සේ විවේචනය කරනවා. ඊට පස්සේ මේ මෙහෙමයි නිවන්ව බෝත කරගන්නේ. මෙහෙමයි කියලා AC එකේ කට්ට දෙකක් උදාගෙන බෙන්ස් එකකින් ගිහිල්ලා ඒව වෙනම දෙයක්. ඒව මේවට සමාන කරන්න බෑ. මේ චූටි චූටි දේවල් අල්ලගෙන මම දැකලා තියෙන හොඳනම් පහර ගහනවා ඒවා. දියුණු වෙච්ච මනසක් තියෙන ඔයාලා වගේ තරුණ පරම්පරාවේ ඒව ඉදින් විවේචනය කළාට කමක් නැහැ. වැඩක් නැහැ. හරි ලියා ගන්නු ඊට පස්සේ. අලුත්‍යය සංකිච්ච තෙරුන් වහන්සේ සංකිච්ච තෙරුන් වහන්සේ තමා අවට ඇති පරිසරයේ අලංකාරත්වය තමා අවට ඇති පරිසරයේ අලංකාරත්වය මෙසේ වර්ණනා කළ තිබේ තමා අවට ඇති පරිසරයේ අලංකාරත්වය මෙසේ වර්ණනා කර තිබේ උඩුකමාවක් දාන්න පාට පෑනකින් ලියන්න පුතාලා මේ ඔයාලගේ දෙමව්පියොත් ළඟ අසාගෙන ඉන්නවනේ හැමෝටම දැනගන්න කියන්නේ මේ. ඇත්තටම මේ වෙලාව තියාගන්න ඔයාල තේ එකක් කෝපි එකක් බොන්න. එතකොට ඔය තියෙන ඇඟේ තියෙන ඔය අලසකම ඇත්තටම යනවා.
කැපචිනෝ කියලානේ අපි කියන්නේ. ඒක මාන විදියට ඇඟට වටිනවා. රෑට ඔය පොඩ්ඩක් මේ සීනි ගතිය චූට්ටක් වැඩි වුණාට කමක් නැහැ. එතකොට අපේ ඉන්ද්‍රියන් ප්‍රාණවත් කරනවා මේ මොනවද? ග්ලූකෝස් එහෙම දෙන්නේ ඒකනේ දුවන අය. ඇඟ වේගෙන් එතකොට වැඩ කරන්න පටන් ගන්නවා ඒ පාර. දෙවලි හේරත් තනියම බොනව නේද කිරි එක? කවන්නේ කවන්නේ බොන බොන ඒක ප්‍රශ්නයක් නැහැ. ලියගන්න. පිරිසුදු ජලය හා දිය සෙවල ඇති. පිරිසිදු ජලය හා ප්‍රියන්ත කුමාර කුජී පිරිසිදු ජලය හා දිය සෙවල ඇති වඳුරන් ගැවසෙන පර්වත මාගේ සිද්ගනි වනයෙහිද ක්‍රමාවක් වනයෙහිදී කියන්නේ නයන් හරියට ලියා ගන්න ඕනේ නැත්නම් තුවාල වෙනවා වනයෙහිද ක්‍රමාවක් ගිරි කඳුරෙහිද ගිරි කඳුර කියලා කියන්නේ මොකද ගල් කඳු ගිනිය ගිරි කඳුරෙහිද කමාව ගුහාවලද මාගේ සිත ඇලෙයි ගුහාවලද මාගේ සිත ඇලෙයි කම් සිත ගිහලා කොහේ හරි ඇලිලා දියෙන්නේ නැහැ හොඳේ ගලව ගන්න බැරි වෙන වරහන් අද්දාලේ සංකිච්ච තේරගාතා අද පුතේ මේ පාඩම මම ඉවර කරනවා අද මේ කමක් නැහැ නේද ඔයාලා අකමැති ඉන්නේ තව ටිකයි දෙන්නේ අපිට තියෙනවා තව විනාඩි 45ක් හරියටම තියෙනවා දැන් මේක අපි ඉවර කරමු නේද? ආයෙ දවසකට තියාගන්න ඕනේ නැහැ මේක අපරාධි. එහෙනම් හොඳයි නේද? මේ මම මෙහෙම කරන්නම්. මේක ඉවර කරලා මේ ප්‍රශ්නයක් වුණු ටයිමින් මදි වෙන නිසා මම අවසානයේට ඔයාලට මට ලියන එවන්න පුළුවන් වෙන ප්‍රශ්න දෙකක් දෙන්න. දැන් මේක ප්‍රශ්නයක් ඔයාලට දුන්නු පුතා මේ මේක ඉවර කරන්න වෙලාව මදි වෙන ඊට පස්සේ ආයෙ අල්ලගෙන ඉන්න බෑ. අපිට ෂුවර් නැහැ නේ මොනවා කියන්නේ. රාත් ඒක පන්තියක් කරන්න මේ සතිය පොඩ්ඩක් වෙලාවක් ආයෙම කර ගන්න පුළුවන් වෙයිද නැද්ද මන්ද ඒක නිසා අපි බලමු එතකොට ස්වාමීන් වහන්සේ ස්වාමීන් න ඔව් එතකොට බෞද්ධාර්ථිකය පටන් ගන්න ලබන සතියද ඔව් පුතේ බෞද්ධාර්ථිකය අත ගන්න වෙලාවමදී බෞද්ධාර්ථිකය ලබන සතියට හෝ විසෙන ස්වාද රැයට වගේ පන්තියක් කළොත් අපි ඒකට දාගමු අත කිසිසේත්ම කරන්න බෑ බෞද්ධාර්ථිකය හොඳමයි ස්වාමීන් වහන්සේ බුදුරදුන් පවා උසස් රස වින්දනය අගය කළ අවස්ථාවක් දීඝනිකායේ සක්කපඤ්ඤසූත්‍රයේ සඳහන් වේ දීඝනිකායේ සක්කපඤ්ඤසූත්‍රයේ සඳහන් වේ
දිනක් දිනක් පන්සිලු නම් වීණාවාදකයා දිනක් පන්සිලු නම් පන්සිලු නම් වීණාවාදකයා තම තම බේලුව පණ්ඩු බේලුවගේදී පුතේ යන්න ලැන්න එන විදිහ නෙමෙයි අනිත් විදියට ඉලුවන්නට කියන නම නම් මම දන්නේ නැහැ අතන ලුණුලු යන්නද හරි මොකද ලියන්නේ තම බේලුව පණ්ඩු නම් වීණාව රැගෙන බේලුව පණ්ඩු නම් වීණාව රැගෙන බුදු හිමියන් අභිමුවට ගොස් බුදු හිමියන් අභිමුවට ගොස් තමා පෙම් කළ එහෙත් තමාට නොලැබුණ තමා පෙම් කළ එහෙත් තමාට නොලැබුණු භද්‍රා නම් කන්‍යාව පිළිබඳව භද්‍රා භද්‍රා බූට් එක තියලා පන්සිලුට භද්‍රානම් කන්‍යාව පිළිබඳව සිතින් විතරක් පෙම් කරන්නන් ගීත හා ලියන්නේ නේ බලයක මාර ප්‍රවද ක්‍රිස්තු පූර්වයන දවසේ කොයි දේසින් ගුලියුනේ ඈ බල යන්නේ නේද අනේ පන්සිලු භද්‍රා කන්‍යාව දාලා ගියා කියලා සිතින් විතරක් පෙම් කරන්නන් කියලා සින්දුව කිව්වයි කොයි යන්නේ නේද ඒකද ගෑනේ ඈදමින් පන්සිල් රේසින් දුක් දන්නේ ගෑවෙනේ නොදැයනම් අපි දන්නේ ගාමිනාන්ස ඒවනම් අපි දන්නේ සුක්ක ඒවනම් අපි දන්නේ එනන් නොදැකේ ඉන්න බෑ වගේ එකක් ගන්න නෑ ස්වාමිනාස අතීතයේ ඉතින් ඒ හැංගීම්නේ හැංගීම් එක මගේ මහල් වීමක් නෙමෙයි කියන්නේ හැංගීම් එක ගැටණයක් නේ එතන තියෙන්නේ ස්වාමිනාස ඔව් එහෙනම් අරක ගහන්න නැද්ද පරණ ගන්න පෙර දින ඒකම අපේම් කළ යෝතිය නෑ ඒ වගේ නේ ස්වාමිනා කොහොමද කියන්නේ අයිටත් දැන ගන්න හද නිදුම් බබන් හකලු කොට දැන් එක්වර අර මං හිතන්නේ අරක ගහන්න නැද්ද මං නම් හිතන්නේ අර අර මුට්ටියක ආදරය දාලා තම්බල දෙන එක ගැන කතාවක් සීනේ චුල්ල පදුම ජාතකයේ කොහේ හසන්නේ ඒකත් දන්නේ නැණි සිනියසේ මුට්ටිය දාලා ආදරේ තම්බල දෙන්නම්. එතකොට ආදරේ කියන්නේ බතල වගේ දෙයක්. මුට්ටියක දාලා තම්බල දෙන්නම් කියන්නේ. වෙරි බෑඩ් සිටුේෂන් එකක් තියෙනේ ලංකාවේ. මියුසික් වලමල්ලට කියලා දෙනවා. හරි ගමන්නේ. ඔබ තයාර තමයි තමයි. දිනුෂි ඔයා කෙනෙක් නැත්තනේ. හරි කමන්නේ තමාට බෝට් එක තිබ්බ භද්‍රානම් කන්‍යා පිළිබඳව කමාවක් බුදුන් දහම් සඟුන් පිළිබඳව බුදුන් සමන්නාස ඔබද ඔ සූර් අමේ භද්‍රා එයාට සූර් වචන ගැන කියන්නේ මට තේරුන්නේ භද්‍රානම් කන්‍යාවට සූර් වචන කියලා කියන්නේ ඔව් 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 නේ ඔ ඔ ඔ භද්‍රානම් කන්‍යාව පිළිබඳවත් කමාවක් බුදුන් කමාවක් දහම් කමාවක් සංගුන් පිළිබඳවත් සංගුන් පිළිබඳවත්
තමා විසින් ගොතාගත් තමා විසින් ගොතාගත් ගීතයක් වීණා වාදනය කරමින් ප්‍රකාශ කළ තමන් විසින් ගොතාගත් ගීතයක් වීණා වාදනය කරමින් ප්‍රකාශ කළ පන්සිලෙදී පවු නේද පුතා යා බූට් එකක් කල් බත් වගේ එනටම දුක හිතලා බුදුහාමුදුරුවෝ හාගෙන හිල බුදුහාමුදුරන් කියලා මංගාව මේ වීණාවක් තියෙනවා බේලුව පණ්ඩුවේ වීණාව නම් මේ ඒකත් අරගෙන මං ආවේ සින්දුවක් කියන්නකෝ ඉතින් බුදුහාමුදුරුවෝ බලන්නකෝ නේ නම් මේ සීලෙන්නේ ඉතින් ඇත්තම ගීතයක් නේ මේ කියන්න කියලා කියනවනේ එහෙනම් මේ බුදුහාමුදුරන්ට එන තරහ යන ගේන්නම් කියන්න අනේ මේ පන්සිලු උඹේ බීලුව පණ්ඩුවත් අරගෙන පලයන් යන්න වගේ දැහැට අපේන්නතු අපිට ආතල් දෙන්න දෝ කරන් ආවා කියලා එහෙම නෑ බුදුහාමුදුරුවෝ හරීම නම් මේ සීලෙ අහගෙන හිටියා ඒ අසා සිටි බුදුරජාණන් වහන්සේ ඒ අසා සිටි බුදුරජාණන් වහන්සේ ඔබ අසා සිටි නම මෙසේජ් යන්න ඒ කියන්නේ ඒ අසා සිටි බුදුරජාණන් වහන්සේ වීණා වාදනය ඉතා මිහිරි බවත් වීණා වාදනේ ඉතා මිහිරි බවත් ගැයුම හා වැයුම බ්‍රිලියන්ට් ඇන් එක්සලන්ට් ගැයුම හා වැයුම ඉතා මනහර බවත් වදාළහ ගැයුම හා වැයුම ඉතා මනහර බවත් වදාළහ අර සිරස් එකේම යන්නේ සුපර් ස්ටාර් අය වගේ වෙන්නේ නැති නේද? එයාමද මේ සින්දු ඉගෙන ගත්තේ කියලා. වාව් මියමයිනේ. මාත් එන්නද කැලලක් කියන්නේ. මේ දවස්වල යනවා පියාමන පිරිසියක් ළමෙකුට අන්දලයි කියලා මොකක් හරි එක. සිරස් එකේද මන් දන්නේ නැහැ. මෙමගින්ද පැහැදිලි වන්නේ රසවින්දණයට මෙමගින්ද පැහැදිලි වන්නේ රසවින්දනයේට මෙමගින්ද පැහැදිලි වන්නේ රසවින්දනයේට බුදුදහම තුළ විරුද්ධත්වයක් නොමැති බවයි මෙමගින්ද පැහැදිලි වන්නේ රසවින්දනයේට බුදුදහම තුළ විරුද්ධත්වයක් නොමැති බවයි මේ ළඟදී පොඩි මේකක් කරන් ඉන්න පොඩ්ඩක් ආ පුතේර මං සප්පක තේර ගාථා කියලා එකක් කිව්ව නේද අන්න ඒකට අදාළව පොඩි කවියක් තියෙනවා ලියා ගන්නකෝ සුභා සෞන්දර්ය ගැන කියවෙන මේක ඔයාලා පාඩම් කරගන්න හොඳයි විභාගෙට ලියන්න ඕක මාස්ටර් ගයිඩ් එකේ තියෙනවා මෙන්න මෙහෙමයි කවියක් හරිද තැතිගෙන දැක වැහි වලාවන් සප්පක කියන එකට ඒක නිය අර තේරුම ටිකක් දිග වැඩි නෑ මේ කවිය ලිව්වනම් හරි තැතිගෙන දැක වැහි වලාවන් තැතිගෙන දැක වැහි වලාවන් දෙවනි පේළිය විදාගෙන සිය සුදු පියාපත් විදාගෙන සිය සුදු පියාපත් චක්‍රණ පද දෙක තැතිගෙන දැක වැහි වලාවන් විදාගෙන සුදු පියාපත් කොකුන් ඉගිලෙන නවා තැන්නේද කොකුන් ඉගිලෙන නවා තැන් වෙත
Nadia ajak hatrani peliye. Nadia ajakharani. Veya mata hari ramani. Nadia ajakharani. Veya mata hari ramani. Cekragan ne. Teti gene dek vehi walaban. Vida gene siya sudu piya pat. Kukun igilene nawa ten vete. Nadia ajakharani veya mata ramani. Parahana dalian sappaka tera gata gila. Sappaka samai hundaksa karlati. Hari ini ada? Ihat nidasun mala tama tera. Ihat nidasun mala tama tera. Bikshunin mahanse lad. Ihat nidasun mala tama tera. Bikshunin mahanse lad. Subha saundarya rasa swade kalayuru. Bhikshuni vahanseelad subha saundarya rasa swade kalayuru. Teri gata vala sandhanve. Teri gata wala sadhanve ekdi ivarai puthe ida passe liya ganna maatrukawa Swaminuhansa. Oh. Swaminuhansa, metana me ara Danya Gopala saha Budhurajanan Wahanse athara athi sambandhaya athara Sutta Nipate dina Danya Gopala Sutre ekak ganna puluwan. Obude ottana udaharana godak Arya Parisana Sutre gata hæki. Mahaparinibbana Sutre, ita passe Danya Sutre, Ambatta Sutre, Devijja Sutre, Dhammacakka Sutre, Sonadanda Kasiba oy hæme ekamma ganna puluwan. Hæme ekama tiyenne me Parisara sangwada tamai. Ikku buduhamduru parisara ettika sangwada pæthuwasta. Iti ewa dædise gæmburatama awashya næ. Mokada utana ahana prashna kīpayak thiyena ekak tamai. Swabhava saundara rasa swabhava saundara rasa swade aadhyatmika suyeta badawak nove. E wage prashnayak ahanna puluwa. Terun wahanseela netha rahatan wahanseela ආධ්‍යාත්මික සුවේ වින්දනය කළ අයුරු උදාහරණ සහිතව විමසන්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ප්‍රබල පරිසර වේදිකාවක් බවට පත්වන්න ඉවහල්වන හේතු සාධක මොනවද අහන්න පුළුවන්. එක්කෝ බුදු සමය තුල පරිසරය කෙරෙහි දක්වන ලද සුවද ආකල්පයේ කෙබඳුද? ඔන්න වගේ හරි අමුතු සරල ප්‍රශ්න ටිකක් අහන්න. එහෙනම් අපි ගාව තියෙන සාමාන්‍ය මේ අධිගණ ගත්ත ටිකට අදාළ දැනුම ප්‍රමාණවත් වැඩිපුර දැනුම තිබ්බට කමක් නැහැ. Itu orang mata kita ini pemahaman kita apa nih sih? Apa sih samaannya? Atau asalnya mana dia? Ikat tukar lagi nih am. Ini atur aturnya mata hadis sih, mata kecil dia mami kata keran hadan nih. Lama tomo sita agen sih nakar itu. Usus pilih bahagia pewayat pilih cover dal. Usus pilih bahagia pewayat pilih. Oh. Oktober masa ini siapa nih nanti? Oktober 17 ne ekam rate ekak tibbe
ඒක ඔක්තෝබර් හෝ නොවැම්බර් පවත්වන්න කල් දාලා තියෙනවා. ඒ අතරතුර යනවා සාමාන්‍ය රාජ්‍ය විභාගයක ප්‍රතිපල නිකුත් වෙලා අවම මාස 4ක් 5ක්වත් ගත වෙන්න ඕන ඊළඟ විභාගේ පවත්වන්න. ඒක නීතියක්. එතකොට තා මේ පහුගිය විභාගේ ප්‍රතිපල එන්නේ අගෝස්තුනේ. අගෝස්තු આવොත් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. දෙසැම්බර් තමයි විභාගේ පැවැත්වෙන්නේ. ඒක ගැන ආයි වාදයක් නැහැ. හරි. ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසෙට ගන්න බෑ. නොවැම්බර් පැවැත්වුවා නොවැම්බර් අන්තිම. ඔක්තෝබර් මාසේ කොහොමත් විභාගේ දැනු වෙන්නේ නැහැ. මගේ අදහස නොවැම්බර් 17න් පස්සේ දවසක විභාගේ පැවැත්වේ කියන එක. හරිද? බොහෝ විට මම විශ්වාස කරනවා ඒක දෙසැම්බර් මාසෙට පා කාලෙ දේවි කියලා. වැඩ අතහැරපු අයට තාමත් කාලෙ තියෙනවා. දැන් අද ඉතින් මේක මම දන්නේ නැහැ කනෙක්ෂන් ගැටලුවක්ද කියලා අපේ ළමයි 62ක් පන්තියේ හිටියා දැන් ඉන්නේ 56යි. කියන 6ක් 6ක් විතර වෙච්ච දෙයක් නැහැ නේ. යාළගේ කනෙක්ෂන් අවුලක්ද ඒක මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඒ වැඩේ data card ඉවරලා නම් අරම යන ඒ පුතා සාමාන්‍ය ගැටලු. ලැජ්ජයි එහෙම ළමෙක් අද මෙච්චර තාක්ෂණ දියුණුවනේ. පැකේජ් එක ඉවරලා පන්තියට එන්න බැරිනවකෝ මේක ඇහුවම නිකන් අපි යාළව තේරුම් ගන්නේ අමු ගොන්නු විදියට. මොකද අපිට ඕනම පැකේජ් එක මමත් එහෙනම් එහෙම කියන්නේ අපි දන්නවා මේක ඉවර වෙන්නේ අහවල් දවස්. මෙන්න expiry date එක මෙන්න data බලන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. කාඩ් එක ඉවර වෙන දවස් අපි දන්නවා ඩේටා එක ඉවර වෙන දවස් අපි දන්නවා ඉගෙන ගන්න ළමෙක් වෙච්චම සම්බුද්ධික වෙන්න එපා හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා ඉතින් ඒක නිකන් වැසිකිලි බර හැදුන පස්සේ පිට්ටනි වෙනවා වගේ ජීවත් වෙන්න බෑ ඉගෙන ගන්න කාලෙ තුන මම මේ ටික කියන්නේ මුකුත්ම නැතුව ඒ ගේම එක්සෑම් කියන ගේම අතහැරපු පිරිසක් ඉන්නවා නම් ආයෙත් මේක ප්ලේ කරන්න කාලයක් තියෙනවා මං හිතන්නේ තියෙන කාලේ වැඩිත් එක සිතාවටම ගේමට බහින කෙනෙකුට හොඳටම ඇති වැඩිත් එක තියෙනවා දැන් අපේ කැම්පස් එකේ විභාගේ පැවැත්වෙන ලබන මාස 4 වෙනි සිව්වෙනි වසරේ පළවෙනි විභාග දැන් මම අද උදේ තමයි පාඩම් කරන්න පටන් ගත්තේ සාමාන්‍ය විදිහට දල විදිහට ඉතින් පාඩම් කර ගන්න ඕනේ කොහොම හරි විභාග ලියන්න බෑ වෙන්නේ නැතු අපි මාසෙකින් විතර ලියන පුතා විශ්වවිද්‍යාල විභාගයක් වෙන ගේමක් ගන්න පාඩම් කරන දාට උඹේම පාඩම් කරන නිදි මතයි මේ පුතිය ගන්න ඕන ඒවා හිතන්නේවත් නැහැ නැත්නම් මොනවාරි බඩට දාගත්තා අපි කරන්නේම පාඩම් කරන එක තමයි ඉතින් ලංකාවේ අපි අකමැති වුණාට අපේ රටේ අපි ගාව තියෙන දැනුම් පද්ධතිය එළියට දාන්න තියෙන එකම ක්‍රමය තමයි පාඩම් කරන එක ඒ නිසා ඔයාලට ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න සිද්ධ වෙනවනේ පුතා මේ ටික කරලා ඔයාලගේ තැන් ටික හදාගත්තා නම් ඇත්තටම කාලයක් තියෙනවා නැවත වතාවක් විභාගෙට සූදානම් වෙන්න ඒකක් ගන්න පුළුවන් මේ වැඩ කරන හැමදාම නිතරම මේ ළමයින්ගේ දැන් මට ගොඩාක් වුණු මතකයි මම ඒකමයි වැඩි හරියක් ඔය කැම් එක ඔන් කරන්න කියන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි කියලා දන්නවනේ ඇත්තටම හොඳ දෙයක් කරගන්න පුළුවන් මේ මම ඒක දැඩිසේ විශ්වාස කරනවා සෙසු විශ්යන් වලටත් මහන්සි වෙන්නේ එතකොට ඒවත් ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන් අනුමත්තු කාවක් කියන්න බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පරිසරයේ ඇසුරු කරගෙන ධර්මයේ දේශනා කළ අවස්ථා බුදුරජාණන් වහන්සේ පරිසරය ඇසුරු කරගෙන ධර්මයේ දේශනා කළ අවස්ථා පෑන් දෙකක් ගන්න පාට පෑන් චූටි සෙල්ලමක් කියන්නේ කරන්න පාට දෙකක පෑන් ළඟ තියාගන්න මම කියනවා සූත්‍රයක එක පාටක් ඒක දේශනා කරපු දෙන තව පාටක් පළවෙනි තරු ලකුණ හෝ රෝමිලාකම් එක සෝන දණ්ඩ සූත්‍රය සෝන දණ්ඩ සූත්‍රය බලපෑකමාරකට වැඩි වෙලාවක් දැන් ඉඳලා තියෙනවා පන්තිය හොඳයි යා සෝන දණ්ඩ සූත්‍රය ඉරිකැලක් ගහලා ලියා ගන්න අනිත් පෑනෙන් චම්පා නුවර ගග්ගරා පොකුණ අසල චම්පා නුවර
ගක්ගරා නුවර අසල. චම්පානුර ගක්ගරා පොකුණ අසලයි. ගක්ගරා පොකුණ අසන සුයි. චම්පානුවර ගක්ගරා පොකුණ අසල. දෙවනි ගාය සූත්‍රය කසී භාරද්වාජ සූත්‍රය. දෙවනි එක කසී භාරද්වාජ සූත්‍රය. ඉරග්ගල්ණයන කසී භාරද්වාජ බමුණාගේ කුඹුරේ සිට. කසී භාරද්වාජ බමුණාගේ කිතේ සිට නැත්නම් කුඹුරේ ඉඳලා. කුඹුර වගේ එක නිය අවුල් වගේ නැක් කිතේ ඉඳලා. ඊළඟ එක අම්බට්ඨ සූත්‍රය. අම්බට්ඨ අම්බට්ඨ සූත්‍රය දේශනා කළේ ඉච්ඡා නංගල නම් ඉච්ඡා ඉස්ස නෙවෙයි ඉච්ඡා නංගල නම් ගමාසල තිබූ වනලැහැබකදී ගම අසල තිබූ වනලැහැවකදී ඊළඟ එක තේවිජ්ජ සූත්‍රය. තේවිජ්ජ සූත්‍රය අච්චිදවති ගම්තෙර පිහිටි අඹවනයකදී. අච්චිදවති ගම්තෙර පිහිටි අඹවනයකදී අමිට ලස්සන ඩියුට් එකක් හැදින්නේ ආ. ඔයාලගේ නිබන්ධනයේ පුතා බහුතරයක්ගේ දාලා තියෙනවා. පුංචි පුංචි අඩුපාඩු ටිකක් හදන්න. සිසුවයත් ඒක අවශ්‍ය නම් ඉක්මනට ලබා ගන්න. මං හිතන්නේ මේ වෙද්දී ළමයි 60ක් වගේ අරගෙන තියෙනවා. තව අඩුයි තව 20ක් 30ක් විතර තියෙනවා එවන්. 22 කියන්නේ. ඊළඟ එක සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රය. ජීවකගේ අඹවනයේදී සාමාන්‍ය ඵල සූත්‍රය. ජීවකගේ අඹවනයේදී ජීවකගේ අඹවනයේදී ඊළඟ එක සින්සවා සියන්න බිඳුව. සින්සවා සින්සවා සූත්‍රය. සින්සවා සූත්‍රය ඇට්ටේරියා වනයකදී. සින්සවා සූත්‍රය ඇට්ටේරියා වනයකදී ආය අනුමාතෘකාවක් ලියා ගන්න. බරමාව විපාකනේ දැනේ දෙන්න හිතනවා බීසී උගන්න හාමුදුරන්ට කියලා.
පියුමි ගුණසේන මොකද කරන්නේ? පාඩම් කරනවද? හෑ පියුමි. බයි හොඳයි. තරුණි නීමංකා වා මොකද කරන්නේ? දොයි පාඩම් කරනවද? කොහෙද පුතා? අනුරාධපුර. ඕ පදවිය ශ්‍රීපුර පැත්තේද නැත්නම් අනුරාධපුර ටවුන් එක අරගෙනද? ටවුන් එක ළඟ. වන්න නිසයට ළඟයි. එකක් විතර. අපි වන්දනාගමනක් එහෙම ආවටින් කෝල් එකක් දෙන්නම් කොහ. දවල් කෑමන. දවල් දාණයට සෝරි කෑමනේ. ඉඳුනි කොහෙද ගම? මාවනැල්ල. මාවනැල්ල. හොඳයි. ට්‍රිප් එකක් යන්න පුළුවන් පළාතක් එක මාවනැල්ල. මාවනැල්ල ඊට පස්සේ නුවරද පුතා ටවුන් එක? ආ නුවර. විදුමිනි කැමරා ඔෆ් කළාට දැක්ක එක බාට. විදුමිනි කොහෙද ගම? පිළියන්දල. මන් දන්නේ නැහැ කියලා හිතුවේ. දමිඳු කොහෙද කිව්වේ? මං උඩුගම්පල ස්වාමීන් වහන්සේ. ගම්පොල පැත්තේද? නැහැ උඩුගම්පල. ගම්පහ. ආ යා වැඩේ ඉන්නේ. කිරිබත් කෑල්ලක් හරි අතන් අරගෙන එනවා යහන්සක. සන්දීපනි අද මොකෝ නිදිමතෙන් වගේ හිරුනි. ලෙඩ වෙලා එකයි. මොකෝ උණ හැමිස්සාවද? ඔව්. මේ දවස්වල මේ භයානක අසනීපයක් තියෙන දඩුලෙස පැතිරි යන උණ වෛරස් එකක් හදාගන්න එපා කවුරුත් ඒවා හරි අමාරු හැදුනට පස්සේ. හිත හදාගන්න නැහැ අපි නේ. චතුනිකා කොහෙද ගම ගිහුවේ? ඒසානි කොහෙද ගම? නීගොඩ හාමුදුරනේ. නීගොඩ. නීගොඩ. හදාන්නද? තුල්ලි ප්‍රාර්ථනා කළු කරපුරෝනේ. වතුර බෝතල එහෙමම කාපම ප්ලාස්ටික් පරිසරයට උදාරින්න එපා. ප්‍රසාද්ද? ප්‍රසාද් ගොඩකෙවල. ගොඩකෙවල රත්නපුර පැත්තේනේ. ඔව්. කොයිද කොයිද කිව්වේ මතක නැහැ. මීරිගම හමුදුරනේ. මීරිගම කොහනේ? මතක කරන්න ඕනේ. අනිත් එක කැමරා ඔෆ් කරගෙන තියෙන ලස්සන රූපාශ්‍රී අපිට පෙනෙයි කියනවා. කමන්නේ කමන්නේ. ලියාගෙන තව චුටි මාත්‍ර විනාඩි උපරිම 8ක් යයි අපිට මේ වැඩි ඉවර කරන්න. කම්මැලිද තුලියාගම හිටියත්. පරිසරයේ ඇසුරු කරගෙන මාත්‍රකාව අනුමාත්‍රකාව පරිසරයේ ඇසුරු කරගෙන බුදුරදුන්ගේ ගෙවි ගිය වස් කාල. බුදුරදුන්ගේ ගෙවි ගිය වස් කාල. අපි ලියාගෙන යන්නේ නේද? පස්වෙනි වස් කාලය. පස්වෙනි වස් කාලය. ඉරක් ගහලා ලියාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. චිලංක
කා මාර්ෂාණි අදළු ක්ලාස් එකට ආවේ පුතා තිලංකමේ විකට සම්බන්ධල අඩු පාඩු ටික හදා ගන්න පුළුවන් ඔයාලට කැමති නම් අපි ඉතින් වැඩ කරන්නේ මෙහෙම තමයි හොඳයි නම් එකතු වෙන්න 6 වෙනි මාස කාලේ ඊට පස්සේ ආමුදුරනේ විශාල මහනුවර විශාලා මහනුවර කූටාගාර ශාලාවේ කූටාගාර ශාලාව පුතේ මේ වනාන්තරයක් අස්සේ තිබුණ කැලේක තිබුණ ඒකයි අපි එක දාලා දෙන්නේ ශාලා මහනුවර කූටාගාර ශාලාව තිබුණේ කැලේක ඊට පස්සේ 6 වෙනි වස් කාලයේ මං කුල පව්වේ මං කුල පව්වේ පර්වතයක් උඩ දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ ගල් ගුහාවල නේත් පරිසරයේ පුතා ලංකාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ගල් ගුහාවල තමයි මුල්ම කාලේ වැඩ වාසය කරන්නේ නේත් පරිසරයේ ලංකාවේ තියෙන ආරණ්‍ය කියලා වර්ගයක් ආරණ්‍ය කියලා කියන්නේ කැලේම ආරාම 8 වෙනි වස් කාලය හේසකලා වනාන්තරයේ 8 වෙනි වස් කාලය හේසකලා වනාන්තරයේ හේසකලා වනාන්තරයේ 10 වෙනි වස් කාලය දහවෙනි වස් කාලය පාර්ලියයක වනයේ ධර්මදර විනයදර හාමුදුරුවෝ ප්‍රශ්නයක් දාගත් වෙලාවේ පාර්ලියයක වනයේ ඊට පස්සේ 18 ඇලිරක් 18 ඇලිරක් 19 13 18 19 13 18 19 වස් කාල 13 18 19 වස් කාල චාලිය පව්වේ ඒත් පර්වතය මංකුල පව්ව කියලා කණ එකක් හුවා මේක චාලිය පව්වේ අමුතුරනේ මොකද්ද මේ වස් කාලය කියලා කියන්නේ වස් කාලය කියලා කියන්නේ පුතේ ඔය කටින පින්කම් එහෙම කරන්නේ පන්සල් වල වැසි කාලය ඉන්දියාවේ තිබුණ හේමන්ත ගිම්හාන වස්සාන කියලා ඍතු තුනක් අපේ රටේ ලෝකෙ හැමතැනම ක්‍රියාත්මක වෙන හේමන්ත ගිම්හාන වස්සාන කියලා මෙහිදී වස්සාන කාලය කියලා කියන්නේ වැහි කාලය අද වෙද්දී වල ලංකාවේ වෙනස් වෙලා පරණ අය වල ගමල තාත්තන් එහෙම වුණොත් දන්නවා ඇති වහින කාලයක් තියෙනවා සමහරට කියන්නේ දෙසැම්බර් පායනමයි පෙබරවාරි වහින්න අප්‍රේල් වල ගස් වල ගෙඩි එනවා මේ මැයි ජුනි කියන්නේ ගස් වල ගෙඩි හැදෙන කාලය බලන්න හැමතැනම දූරියන් රඹුටන් මැංගුස් අලිගැටපේර හැම බුදුම විදිහට ගස් ගෙඩි වලින් පිරෙන කාලයයි මැයි කියලා කියන්නේ වෙසක් මාසනේ වෙසක් මාසෙට ගොඩක් ගස් වල අර බුදුහාමුදුරුවෝ ඉපදුණු ස්වාමී ගස් වල ගොඩක් මල් හැදෙනවා මල් හැදෙන ගස් වල ගොඩක් ගෙඩි හැදෙන්නේ මේ මාසය ජුනි මේ ජුනි ජූලි වගේ ගෙඩි වෙනවා ගෙඩි හැදෙන. ඒ වගේ හැම අවුරුද්දකම අපි ජුනි 7 වෙනි මාසේ වස් කාලය හැටියට වෙන් කර ගන්නවා. වස්සාන සමයේ සාමාන්‍යයෙන් මාස 3ක් විතර තියෙනවා. විශේෂයෙන් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ වෙනකන් වෙසි 3 මාසයක් කියලා තමයි කියන්නේ. අන්නේ වස් කාලය භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට චාරිකාවේ හැසිරෙන්නේ නැහැ. චාරිකාවේ හැසිරෙන්නේ නැහැ කියලා කියන්නේ ඉස්සර වගේ අද වෙනස් වෙනවා ඒක. එහෙම මේ හැවිදින්නේ නැහැ. ඊට පස්සේ ධර්ම දේශනා කර කර තැනින් තැනට හැවිදින්නේ නැහැ. ඒකට හේතුව අධික වර්ෂා සහිත කාලය. අන්නේ වස් කාලෙට බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමන් එක ආරාමයකට, පන්සලකට, ගල් ගුහාවකට වගේ තැනක නතර වෙලා ඒ වැසි කාලි වරනකන් තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එක සම්මම සිද්ධ කරා. බණ භාවනා කරන එක, බණ පොතපත් ඉගෙන ගන්න එක, අකුරු ඉගෙන ගන්න එක, භාෂා ඉගෙන ගන්න එක භික්ෂූන්ගේ කර්තව්‍යයන් කරගන්න කාලෙද කියනවා. වැසි සමය කියලා. වැසි සමය අවසන් වෙනවා
සාමාන්‍ය 10 වෙනි 11 වෙනි වගේ මාස වෙද්දී ඊට පස්සේ ආයත් වස් කාලයක් සහ ආයත් සපුරුදු ලෙස ජීවිතය ගත කරන්න පුළුවන් බෞද්ධ භික්ෂුවන්ට. ඒකට තමයි වස්සාන සමය කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරෝ වැසිකාල ගත කරද්දී ගොඩක් වෙලාවට පරිසරය ඇසුරු කරන වස්සාන සමය ගත කළා 5 වෙනි වස් කාලය 6 ඊට පස්සේ 8 දැන් ඒක 6 හිටියනම් 7 හිටියා 6 5 හිටියනම් 6 නම් 7 කොහෙද හිටියේ කියලා ගැටලුවක් දෙනවා. 7 වෙනි එක පරිසරය නෙමෙයි. කවුරු හරි පූජා කරපු ආරාමයක ජේතවන ආරාමයේ වෙන්න පුළුවන්. ඒ වගේ තැනක 8 10 13 18 19 වගේ වස් කාල බුදුහාමුදුරු පරිසරය ඇසුරු කරගෙන තමයි කාලය ගත කළේ. ඔක අවසන් කරන්න පොඩි ජීවිතයක් ලියා ගන්න පුතේ සම්පූර්ණ පාඩමම ආධ්‍යාත්මික සංවර්ධනයේ සඳහා ආධ්‍යාත්මික සංවර්ධනයේ සඳහා බෞද්ධ භාවනාවද උපයෝගී වේ. පොඩි මොකක් කරේ කනෙක්ෂන් අවුලක් වුණා නේ එකපාරට. කමක් නැහැ. ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා බෞද්ධ භාවනාවද උපයෝගී වේ. එහෙත් සෝබා සෞන්දර්ය රසාස්වාදේ කිරීමට පාරිසරික සාධකද ඉවහල් කරගත හැකි බවත් එලෙස ආධ්‍යාත්මිකව
සුභා සෞන්දර්ය රස විඳීම එලෙස ආධ්‍යාත්මිකව සුභා සෞන්දර්ය රස විඳීම බුදුදහම තුලදී ප්‍රතික්ෂේප බුදුදහම තුලදී ප්‍රතික්ෂේප නොකල බවත් බුදුදහම තුලදී ප්‍රතික්ෂේප නොකල බවත් ඉහත පාඩම අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. ඉහත පාඩම අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. එන පුතාලා ඔන්න බුදු සමය හා පරිසරය කියන සම්පූර්ණ පාඩම මම මේ විදුකන් වල ඔයාලට අවසන් කරලා තියෙන්නේ. එතකොට මේ මේකට අදාළව අද අපිට ප්‍රශ්නයක් ලියන්න බැරි වුණා. ඇත්තටම අපි ප්‍රශ්නයක් ලිව්වා නම් එහෙම මේක කරලා ඉවර කරන්නත් බැරි වෙනවා. ඒ වුණාට කමක් නැහැ, මම චෙක් කරන්නම්. එතකොට අපිට පාඩම ඉවරයි. අපි ඊළඟ දවසේ තියෙන බෞද්ධ ආර්ථිකය කියන පාඩම කතා කරන්න. මම මේකට අදාළව පුතේ ප්‍රශ්න දෙකක් දෙනවා විභාගෙටත්. ගොඩක් වෙලාවට එන්න පුළුවන් යයි හිතන අනුමානසේ සලකන වා ඒ වල හැමෝම මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියලා මට දාන්න WhatsApp එකට. මගේ 0.7 නම්බර එකට වෙන්දවා ලෙවන්නේ. ඒකට එවන්න මම බලලා අඩුපාඩු ටික ඉක්මනට හදන්නම්. සාර්ථක උත්තර තිබුණා මම ඒවා අපේ group එකට සහ අපේ Facebook පිටුවටත් ඇතුළත් කරන්නම්. හැමෝටම බලා ගන්න පුළුවන් වෙන්න. ලියා ගන්න මේ වගේ ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න දෙකක් ලියා ගන්න. සුභා සෞන්දර්ය රස විඳීමට සුභා සෞන්දර්ය රස විඳීමට බුදු සමයේ තහංචි පනවා නොමැත. සුභා සෞන්දර්ය රස විඳීමට බුදු සමයේ තහංචි පනවා නොමැත. විමසීමට ලක් කරන්න සුභා සෞන්දර්ය රස විඳීමට බුදු සමයේ තහංචි පනවා නොමැත. විමසීමට ලක් කරන්න ලකුණු 10ක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ රහතන් වහන්සේලා රහතන් වහන්සේලා රහතන් වහන්සේලා සෝභා සෞන්දර්ය රසාස්වාදේ කළායුරු. රහතන් වහන්සේලා සෝභා සෞන්දර්ය රසාස්වාදේ කළායුරු. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින් හැමෝටම. ගුඩ් මෝර්නින් කියන මතක වුණානේ. අපි කොහොම හරි 12 වව වෙනකන් කළානේ. හැමෝටම සුභම සුභ උදෑසනක් වේවා. වෙරි ගුඩ් මෝර්නින්. සුභ උදෑසනක් ස්වාමීන් වහන්ස. සුභ උදෑසනක් පුතා. රහතන් වහන්සේලා සුභා සෞන්දර්ය රසාස්වාදේ කළ බව. රහතන් වහන්සේලා සුභා සෞන්දර්ය රසාස්වාදේ කළ බව කරුණු සහිතව විමසීමට ලක් කරන්න. රහතන් වහන්සේලා සුභා සෞන්දර්ය රසාස්වාදේ කළ බව රසාස්වාදේ කළා අයුරු හරි කමක් නේ. උදාහරණ සහිතව විමසන්න.
පුතාලට තාම මොනවා හරි හම්බ වෙච්ච උදාහරණ උද්දෘත මොනවා හරි තියෙන පුළුවන් සමහරලාට ඒ තියෙන සමස්ත මොනවා මොනවා හොතරතුරු දාලා ඕකට ලස්සන පිළිතුරක් ලියලා එහෙනම් මට ලැබෙන සලසන ඔය දෙකටම ලකුණු 10 බැගින් තමයි හිමි වෙන්නේ පැහැදිලිද එතකොට අදට මම හිතන්නේ ප්‍රමාණවත් මොකද අපිට කොහොමත් කතා කරන්න තියෙන ඊට පස්සේ අලුත් පාඩමක් නිසා මෙතනින් මම අවසන් කරන්න ඊළඟ පාඩම තියෙන පුතේ අපිට බෞද්ධ ආර්ථික ධනය ඉපැයීම පරිහරණය සංරක්ෂණය ආර්ථික පිළිවෙත් ගැන කතා කරන්න මම හිතන විදිහට අපිට ඒකත් බොහෝ දුරට පුළුවන් වෙයි සති දෙකකින් අපි ඒක කරගත්තොත් අපිට හරිම ලොකු ජයග්‍රහණයක් ඒකට හේතුව අපිට කිසිම බයක් සැකන් නැතුව 13 වසරේ පාඩම් සෙට් එක පටන් ගන්න පුළුවන් මේ අතරතුර මම හිතාගෙන ඉන්නවා බෞද්ධ විශ්වවිද්‍යාල ටික කතා කරලම 13 වසරේ පාඩම් ටිකක් පටන් ගන්න මොකද එතන විශ්වවිද්‍යාල තුනක් නේ තියෙන්නේ කොහොම නමුත් ලබන මාසේ සති දෙකක් විතර යද්දී අපිට 13 වසර පටන් ගන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි මේ මතක් කරන්න හදන්නේ හොඳට අහගන්න නිදිමත පැත්තකට දාලා බෞද්ධ ආර්ථිකය කියන පාඩම ලියලා අවසන් කරපු සැනින් බෞද්ධ ආර්ථිකය කියන පාඩම උගන්වන අවසන් කර සැනින් ඔයාලා හැමෝටම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න හම්බ වෙනවා එහිදී එක දවසක රාත්‍රී ඔයාලගේ දෙමව්පියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ MCQ ප්‍රශ්න 25කට පිළිතුරු ලියන්න ඕන ඒක ළඟ අනිවාර්යයෙන්ම අම්මා තාත්තා ඉන්න මොනේ දාට වැඩදා ගන්න බෑ රැයට තියෙන්නේ කවුරු හරි ගෙදර වැඩි හිටියේ අම්මා තාත්තා අක්කා වගේ වැඩිහිටි චරිතයක් එතන ඉන්න ඕනේ එහෙම කෙනෙක් නැත්නම් පවුලේ ඉන්න පුංචිම මල්ලි බාලයා තමයි ගන්නෙ කොපිකලෝ තු ගිනවනේ එතකොටනේ මට පෙනෙන්න ඉන්න ඕන ඔයාලගේ විභාගයට පෙනී සිට මේසේ අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ කැමරා ඔන් කරන්න ඕන කැමරා ඔන් කරන්න බැරි අය තමගේ දෙමව්පියෝ ලවා මට ඒ සඳහා කතා කරලා නිදහසට කරුණ වාර්තා කරන්න ඕන මම ඒක රෙකෝඩ් කරන එක නවත් කරන්නේ නැහැ කිසිසේත්ම පුංචි වෙලාවක් තමයි රෙකෝඩ් කරන්නේ ඊට පස්සේ රෙකෝඩ් කරන්නේ නැහැ කවුරුවත් ඒක බලනවා 100%ක්ම ඒකෙන් පස්සේ තමයි භයානකම සෙල්ලම පටන් ගන්න ඒ තමයි අපි රැයක පන්තියක් පවත්වන බදාදා රාත්‍රී දවසක රැ 10 සිට 11 12 එකනේ පැය තුන එක වෙද්දි ඉවරයි එක වෙනකන් සම්පූර්ණ පේපර් එකක් හැබැයි ඒක අහන්නේ 12 වසරේ පාඩම් විතරයි 13න් එකම එක දෙයක්වත් අහන්නෙම නෑ මෙතෙක් ඉගෙන වූ පාඩම් වලින් සම්පූර්ණ ෆුල් පේපර් එකකට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා පැය 3ක කාලයක් ඒකටත් ඔයාලගේ එක්සෑම් ලියන තැන හදා ගන්න ඕන ලස්සන කිසිම නිදහසට කාරණාවක් නැහැ විශේෂයෙන් එදාටත් ඔයාලගේ වැඩිහිටි කෙනෙක් ඉන්නම ඕන ඒ නිසා අදම දෙමව්පිය ළඟ ඉන්නවා නම් අහගෙන ඉන්න දෙමව්පිය ළඟ නැති දරුවෝ කරුණාකරලා අම්මා තාත්තට මතක් කරන්න තාම අපි අවසන් කළා නැහැ අවසන් පාඩම ගෙන්න ඔස්සේනි ඔයාලට ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියන සිද්ධ වෙනවා එහිදී දෙවෙනි ක්‍රමේ කියන්නේ දෙවෙනි පේපරේට ලියන ලද කිසිදු පිළිතුරක් ඔන්ලයින් ක්‍රමයට බලන්නේ නැහැ හැමෝම ඒවා පිළිතුරු පත්‍ර මට ලියපු සැනින් ඊට පසු වෙනිදා ඔයාලගේ අම්මා තාත්තගේ සහතික කිරීම අස්සන සමග මට තැපැල් කළේ වන්න ඒව මම බලලා ඔයාලගේ ලකුණු නැවත වතාවක් ඔයාලගේ ගෙවල් වලටම තැපැල් කරන එක තමයි කරන්නේ. මේ සීරු ලකුණු මම ආරක්ෂා සහිතව තියාගන්නවා. විභාගයට යන අතරතුර දෙසැම්බර් මාසේ විභාග පැවැත්වෙන තෙක් එවැනි විභාග ප්‍රධාන විභාග තුනක් අපි පවත්වනවා. ඒ තුනෙන්ම ලකුණු ගන්න ඕන. ඔය තියෙනවා කියපු විභාගෙන් වැඩිම ලකුණු ගන්න හොඳටම පිළිතුරු ලියලා තියෙන එක්කෙනා දෙන්න හෝ තුන් දෙනා ඇතුළේ හැමෝටම අවශ්‍ය කරන සටහන් හෝ පන්ති ගාස්තු සම්පූර්ණ නිදහස් කිරීම MCQ පොතක් වටිනා කියන පොතක් තෑගි වශයෙන් ලැබීම හෝ කුමන හෝ කාරණාවකට ඔයාලම එකතු වෙනවා. ඉතින් ඒ ටික හොඳට උරි වැඩ තියා මතක තියාගෙන ලොකු කාලයක් තියෙන ඔයාලට ගේම් එකක් ප්ලේ කරන්න බය නැතුව විභාගෙට හොඳට අතපය දිගහැරලා හරීම සතුටින් වැඩ කරන්න. ඔය බෝඩින් වල ඉන්න ඇයට ඒ ඇයට මම නිදහසට සහයෝගය උපරිම දෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. අනිත් අය මට නිදහස කාරණා බෑ හරිද? එහෙනම් අපි අදට අවසන් කරමු හැමෝටම සුබෝදෑසනක් සුබ රාත්‍රියක් ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පිළිතුරු ලියලා අතරෑම හරි කමක් නැහැ දාලා තියන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සුබ උදෑසනක් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බුදු සරණයි. තෙරුවන් සරණයි බුදු සරණයි. හරි පුතා හැමෝටම සරණයි. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. Hadi, itu dia sampai.